ආචර ශාස්ත්‍රාලයක රූපකාත්මක ශිල්ප සන්දාමය ටීවී සත්සල්. නැනලෝට පානගෙන හපනුන්ට මග කියන අදිති. ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ ගුරු මෑණිවරුනි පියවරුනි, 2024 වර්ෂයේ පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයේ වෙනුවෙන් පුරා වසර 5ක් මුළුල්ලේ අපි ඔබට දායාද කරන අදිති වැඩසටහනත් සමග මේ සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ වැඩසටහන ගැන ඔබට අමුතුවෙන් කිය යුතු නෑ. මේ වන විට දිවයින පුරා වසර 5ක් පුරාවට අපි විසින් කරගෙන යනු ලබන මේ වැඩසටහනින් ශිෂ්‍ය 5 වසර ශිෂ්‍යත්වයේ විභාගයේ වෙනුවෙන් අප්‍රමාණ ඵල නෙලාගත් අය බොහෝ බව දැන් කියවෙනවා. ඉතින් මම මතක් කරන්න ඕනේ මෙහි නිර්මාතෘවරිය ගැන. දැයේ දූ දරුවන්ට තියෙන ආදරේ ගෞරවය මුදුන් පමුණුවාගෙන දියත් කළ මෙම වැඩසටහනේ නිර්මාතෘවරිය වන්නේ අනුරාධපුර අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂිකා මහේෂා මංජිරිකා හෙට්ටිආරච්චි මහත්මිය. දූ දරුවන් වැඩි දෙනෙක් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් කිරීම සඳහා එතුමිය තුළ වූ කැපවීම තුළින් වැඩි දරුවන් සංඛ්‍යාවක් සමත් කිරීම සඳහා එතුමිය දියත් කළ මෙම වැඩසටහනට අපේ දායකත්වය ලබා දෙනවා. ඉතින් ප්‍රශ්න පත්‍ර 14කින් අනුපාන ප්‍රශ්න 3කින් සමන්විත මේ අදිති වැඩසටහන අපි ඔබ වෙත දායාද කරනවා. තවත් ගුරුභවතුන් මාර්ගයෙන්, දක්ෂ ගුරුභවතුන් පිරිසක් මාර්ගයෙන් ඔබ වෙත තිළිණ කරන මෙම අදිති වැඩසටහන අද සිට මෙතනින් ආරම්භ වෙනවා. අංක 1 ප්‍රශ්න පත්‍රයත් සමඟ ඔබ මම මේ හමු වී සිටින්නේ. හොඳයි, එහෙනම් අපි ප්‍රශ්න පත්‍රය පිළිබඳ කතා කරමු. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගත්තාම ප්‍රශ්න පත්‍ර දෙකකින් සමන්විතයි. පළමු පත්‍රය, දෙවන පත්‍රය. පළමු පත්‍රය විභාවිතාමාන 14කින් යුතුව ප්‍රශ්න හදලා තියෙනවා. දෙවන ප්‍රශ්න අපේ 3 සිට 5 දක්වා ක්‍රියාත්මක වූ විෂය නිර්දේශ මාලාවෙන් තමයි ප්‍රශ්න හැදිලා තියෙන්නේ. ඉතින් ඒ සඳහා අපේ දුවා දරුවන් සූදානම් කිරීම තමයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. ඔබට මගින් මේ සඳහා අද දින දායකත්වය ලබා දෙනවා. මීළඟට අපි පළමුවෙන් මේ එකතු වෙන්නේ අදිති ප්‍රශ්න පත්‍ර මාලාවේ අංක 1 ප්‍රශ්න පත්‍රයේ අංක 2 පත්‍රය සමඟ. හොඳයි, අපි යමු එහෙනම් ප්‍රශ්න පත්‍රයට. හොඳයි, ආදරණීය දුවේ පුතේ, අපි දැන් මේ ප්‍රශ්න පත්‍රය ගැන කතා කරනකොට අපිට දෙවැනි ප්‍රශ්න පත්‍රයේ පළමුවෙනි ප්‍රශ්නයේ විදිහට ලැබෙන්නේ මෙන්න මේ වගේ ඡේදය හෝ කවියා ගීතයක් වෙනි කොටසක්. ඉතින් අද මම ඔබට ඉදිරිපත් කරලා තියෙන්නේ අපේ විෂය නිර්දේශයට අයත් කොටසකින් ඡේද කොටසක්. ඉතින් මේ මම දන්නවා මේ ප්‍රශ්න පත්‍රයේදී වැඩිම අවධානයක් යොමු වෙන ප්‍රශ්නයක් තමයි අංක 1 ප්‍රශ්නය. ඔබේ සිංහල දැනුම, ඔබේ දැනුම උරගා බලන හොඳම තැනක් තමයි මේ පළවෙනි ප්‍රශ්නය. මෙතනදී ඔබ මම ඉතාම කල්පනාකාරීව පිළිතුරු ලිය යුතු ප්‍රශ්නයක් මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ කියන්නේ. පළවෙනි ප්‍රශ්නේ කියන්නේ, ඉතින් දුවේ පුතේ, පළමුවෙන්ම ඔබ කළ යුත්තේ මේ වගේ ප්‍රශ්නයක් තියෙනකොට මේ වගේ ඡේදයක් කවියා සින්දුවක් ආශ්‍රයෙන් ප්‍රශ්න අහලා තියෙනකොට අපි කරන්න ඕනේ ඉස්සල්ලාම ප්‍රශ්න දෙස නොබලා මේ ඡේදය ඔබ හොඳින් කියවන්න ඕනේ. අන්න එතකොට තමයි අපේ හිතට ඊළඟට ප්‍රශ්න කියවනකොට මේ පිළිතුරු ගලාගෙන එන්නේ. ඉතින් එක වතාවක් හෝ දෙවතාවක් කියවලා ඊළඟට ප්‍රශ්න කියවීමෙන් පසුව අපි බලමු
පිළිතුරු ලියන්නේ කොහොමද කියලා. හොඳයි. බලන්නකෝ. පහත දැක්වෙන ඡේදය හොඳින් කියවන්න. වෙල්යාය වෙත පැමිණිමා පිළිගැනීමට මෙන් නැවම් සුළං රොදක් හමා ආවීය. රුක්කත්තන මල් සුවඳක් රැගෙන අස්සුළඟ මගේ ඇඟෙහි දැවටිනි. වෙල්යාය ඈත පිහිටි වනපෙත තෙක් විහිදෙයි. සුදු වලාකුලින් යුතු අහස වෙල උඩින් නැගූ වියනක් සේ පෙනේ. පියාපත් විදහාගත් සුද් කොක්රෑනක් වෙලට බසිනු පෙනෙන්නේ අහසින් වලාකුළු කඩා හැලෙන්නාක් මෙනි. පුතේ, අපි විෂය නිර්දේශවල ඉගෙනගත් සිංහල පාඩම් මාලාවේ බොහෝ ප්‍රමාණයක් මෙතන රැඳිලා තියෙනවා. අන්න ඒ පාඩම් මාලාව ඇසුරින් ඔබ මේ දැනුම ලබා ගත්තාද යන්න තමයි අපි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. මුතේ අපි යමු බලන්න මෙහි ප්‍රශ්න සඳහා. ප්‍රශ්නවල පිළිතුරු ඡේදයෙන්ම තෝරා ලියන් තිත්තිර මත ලියන්න. අන්න පුතේ බලන්න. ප්‍රශ්නවලට පිළිතුරු ඡේදයෙන්ම තෝරා ගෙන තිත්තිර මත ලියන්න. ඡේදයෙන්ම බලන්න ඕනේ. අපිට බලමු අපි ඒ වගේ ප්‍රශ්නයක් ඇයි මේ ඡේදයෙන්ම කියලා තියෙන්නේ කියලා. ඡේදෙන් කියවෙන ස්ථානයේ කුමක්ද? පුතේ පිළිතුර වෙල්යාය. එතකොට අපිට වෙල්යායට කියන සමාන පද තවත් තියෙනවනේ අපේ හිතට එන්න පුළුවන්. කුඹුර, කෙත වගේ වචන. නමුත් අපි ඒවා ලිව්වොත් එහෙම වැරදි පුතේ. මේකේ තියෙනවා අපිට කියවලා වෙල්යාය වෙත පැමිණි. ඉතින් ඡේදයෙන්ම තෝරනකොට අපිට කුඹුර කියලා නෑ පුතේ, කෙත කියලා නෑ, වෙල්යාය කියලා තියෙන්නේ. එතකොට අපි ලිය යුතුවන්නේ වෙල්යාය කියන වචනේමයි. එහෙම නැති වුණොත් ඔබට ලකුණු අහිමි වෙනවා. ඒක තමයි ඔබ විශේෂයෙන්ම දැනගත යුතු වන්නේ. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. සුළං රොද හමා ආවී කුමක් සඳහාද? අපි දැන් ඡේදය කියවලා තියෙන්නේ. අපි හොඳට ඡේදය කියවලා නම් අපේ හිතට එන්න ඕනේ නැවත ඡේදය කියවන්න නැතුව මේ පිළිතුර එක පාරම අපි අතරින් අපේ හිතට දැනෙන්න ඕනේ ලියන්න. හොඳයි. අපි බලමු සුළං රොද හමා ආවී කුමක් සඳහාද කියලා. මා පිළිගැනීමට මෙන්. හොඳයි පුතේ බලන්න. වෙල්යාය වෙත පැමිණි මා පිළිගැනීමට මෙන් නැවුම් සුළං රොදක් හමා ආවේය. නැවුම් අලුත් නේද? හොඳයි. මා පිළිගැනීමට මෙන්. පුතේ හොඳට මතක තියාගන්න, මෙතන තවත් දෙයක් තියෙනවා. කොහෙද මම ඉන්නේ? ඉස්කෝලේද? එහෙම නෑ. වෙල්යාය වෙත පැමිණි මා පිළිගැනීමට මෙන් කියලා ලියුණත් පුතේ ඒක ඊටාම නිවැරදි. ඒක එහෙම ලියුණත් වැරදි නැහැ. හොඳයි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. වෙල උඩින් වියනක්සේ දිස්වන්නේ කුමක්ද? මොකන්ද පුතේ හොඳට බලන්න. අපේ හිතට ආවා සුදු වලාකුලින් යුතු අහස. මෙහි ඇති උපමාවක් ලියන්න. ඔන්න පුතේ මම ඔබට කලින් කිව්වා සිංහල පාඩම් වලදී අපිට උපමා ඉගෙන ගන්නවල තියෙනවා 3 වසර, 4 වසර, 5 වසර. අන්න ඒ පාඩම් ගැන ඔබ හොඳ අවබෝධයකින් ඉන්නවද කියලා බලන්න තමයි මෙන්න මේ ප්‍රශ්නය දීලා තියෙන්නේ. බලමු අපි දැන් ඔබේ හිතේ ඇති මොකද්ද උපමාව කියලා. හරි, බලමු උපමාව. අහසේ වලාකුළු කඩා හැලෙන්නාක් මෙන්. අන්න බලන්න පුතේ උපමාව ලියන විදිහක් තියෙනවා. අහසේ වලාකුළු කඩා හැලෙන්නා කිව්වොත් අපිට උපමාවක් වෙන්නේ නැහැ. මෙන් කියන උපමා වාචී පදය අපි ඇතුළත් කළ යුතුමයි. එහෙම නැත්නම් මේක උපමාවක් වෙන්නේ නැහැ. හොඳයි. අපි බලමු මොකද්ද මේ උපමාව කියන දෙයකට තව දෙයක් සමාන කරනවා. අහසින් වලාකුළු කඩා හැලෙනවා වගේ පේන්නේ මොකද්ද පුතේ? මෙන්න බලන්න, සුදු වලාකුළු නිදහසන උඩින් නැගූ වියනක්සේ පෙනේ. පියාපත් විහිදාගත් සුදු කොක් රෑනක් වෙලට බසිනු පෙනෙන්නේ. අන්න
කොක්කු වෙලට බහිනවා වගේ හරියට වලාකුළු කැඩන්න කඩා වැටෙන්නක් වගේ පේනවා. නේද පුතේ? හොඳයි. අපි යමු බලන්න අතීත කාල ප්‍රාණවාචී, අතීත කාල ප්‍රාණවාචී ක්‍රියාපදයක් ලියන්න. අතීත කාල හොඳට බලන්න ඕනේ පුතේ. එතකොට අපි අතීත කාලේ සිද්ධ වෙලා ඉවර වෙලා දෙයක් තමයි අපිට අතීත කාලය කියන්නේ. තවත් දෙයක් තියෙනවා. ඔන්න බලන්න, අපි හතර වසර, පහ වසර, තුන වසර කියන ශ්‍රේණිවලදී ඉගෙන ගත්ත දේවල් ඔබට ලැබිලා තියෙන්නේ. හරි. අතීත කාල ප්‍රාණවාචී ක්‍රියාපදයක් ලියන්න පුතේ. සෝරි, අප්‍රාණවාචී ක්‍රියාපදයක් ලියන්න. මොකද්ද? දැවටිනි. සීත සුලං ඇවිල්ලා මේ ඇඟේ දැවටිනි කියලා අපිට තියෙනවා. දැන් අපිට පුළුවන් පැරණි යන පදයට විරුද්ධාර්ථ පදයක් ලියන්න. අපිට දීලා නැහැ. කොහෙද බලමු මෙහෙම එක්කෙනෙක් ඉන්නේ කියලා. පිළිගැනීමට මෙන්. නැවුම් කියන්නේ අලුත්. පුතේ විරුද්ධ වචනේ පැරණි අලුත්. අලුත් කියන එකට තව පදයක් තමයි නැවුම්. ඔන්න බලන්නකෝ, අපිට හොඳ ලස්සන දැනුමක් තියෙන්න ඕනේ. ගොඩාක් ලොකු දැනුමක් තියෙන්න ඕනේ මෙන්න මේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලියනවා නම්. ඔන්න ඔබට ඡේදයෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ගන්න නන්දුවේ පුතේ. අපි කරන්න ඕනේ මොකද්ද? අපි කරපු සිංහල පාඩම් ඉතා හොඳින් අධ්‍යයනය කිරීම තමයි පුතේ කරන්න ඕනේ. අපි හැම දෙයක්ම දන්නවා කියලා හිතාගෙන හිටියොත්, අපි තුන වසරෙන් ඉගෙන ගන්න කියලා හිතාගෙන හිටියොත් අපිට මේක ගොඩාක් අමාරු වෙනවා පුතේ. මේ ප්‍රශ්න ටිකට මම දන්නා තරමින් මේ සිංහල ප්‍රශ්නවලදී ඔබ වැඩියෙන්ම ලකුණු අහිමි කරගන්න ප්‍රශ්නයක් තමයි මේ අංක එක ප්‍රශ්නය. එනිසා තමයි මම ඔයාලට මේ ගොඩක් වෙලා කතා කරන්නේ. මං හිතන්නේ අපේ ආදරණීය ගුරු බෞතුන් දන්නවා, ප්‍රශ්න පත්‍ර නිරීක්ෂණය කරන්න යන, ප්‍රශ්න පත්‍ර බලන ගුරු බෞතුන් දන්නවා මේ පිළිබඳව ගොඩක්. ඔබේ දරුවන්ට මේ පිළිබඳව බොහෝම හොඳ අවබෝධයකින් පිළිතුරු ලියන්න ඕනේ කියලා මම කියනවා. රයිට්. ඊළඟට අපි යමු ඊළඟ ප්‍රශ්නයත් සමග. ඔන්න පුතේ, අපි හොඳටම බලන්න ඕන දෙයක්. අනිවාර්යයෙන්ම අපිට මේක පහ වසර ශිෂ්‍යත්වයට පමණක් නෙවෙයි, අපේ ජීවිත කාලයටම වැදගත් වෙන ප්‍රශ්නයක් තමයි පුතේ මේ තියෙන්නේ. අපි අපේ භාෂාව හොඳ හැටි දැනගෙන ඉන්න ඕනේ. මොකද්ද? අක්ෂර විඤ්ඤාසයේ නිවැරදි පදේ තෝරා යටින් ඉරක් අඳින්න. අක්ෂර විඤ්ඤාසයේ නිවැරදි පදේ තෝරා යටින් ඉරක් අඳින්න. අපි හොඳටම දැනගන්න ඕනේ මේ පුතේ තියෙන්නේ සියල්ලම තුන වසර, හතර වසර, පහ වසර පොත්වල ඇතුළත් වචනයක් තමයි අපිට එන්නේ. අපි හොඳින් මේ පිළිබඳව හොඳට අධ්‍යයනය කරන්න ඕනේ, අවබෝධයකින් ඉන්න ඕනේ. හැමදාම ටීචර්ත් එක්ක අසහලි විමද 6ක්වත් ලියන්න ඕනේ මේවා හරියන්න නම්. හොඳයි, අපි බලමු මෙන්න මේ පේලියෙන් මොකක්ද හරි කියලා. බැලු බැලමට අපිට ඔක්කොටම හරි කියන්න පුළුවන්. ඒත් නිවැරදි එකක් තියෙනවා. බලමු අපි නිවැරදි. සමස්ත, සමස්ත කියන එක තමයි නිවැරදි පුතේ. මේවල අපිට හේතුරු කියන්න පුළුවන්, පළතුරු කියන්න මූර්ධජ නෙවෙයි. ඒ විදිහට පුස්තකාලය කියන්න, ස්තූපේ කියන්න අපි දැනගන්න ඕනේ. ව්‍යාකරණ නීති තියෙනවා. අන්න ඒවත් පිළිබඳ අවබෝධයෙන් හිටියොත් අපිට පුළුවන් මේ පිළිබඳව මේ ප්‍රශ්නය සඳහා අපිට ලකුණු දෙකම ලබා ගන්න. වර්ධනයේ ලේකම් බාහිර පරිගණකය ප්‍රශ්න කියන වලින් බාහිර තමයි නිවැරදිම පිළිතුර. පහත සඳහන් එක් එක් වගන්තිවල උක්තාඛ්‍යාත පද සම්බන්ධය වැරදි නම් හරි නම් හරි ලකුණ, වැරදි නම් වැරදි ලකුණ යොදන්න තියෙන්නේ පුතේ. හොඳයි, අපි බලමු මෙන්න පුතේ. අපි ඉගෙන ගත්තා අතීත කාල, වර්තමාන කාල, පුරුෂ ලිංග, ස්ත්‍රී ලිංග, අප්‍රාණවාචී වැකිලියන්න. මෙන්න මෙතනදී අපි බලමු කොහොමද අපි උක්තාඛ්‍යාත පද සම්බන්ධය නිවැරදිව යොදන්නේ කියලා. රයි. පුරෝහිත මසුරන් පොදිය රැගෙන තම නිවසට ගියේය. පුරෝහිත මසුරන් පොදිය රැගෙන තම නිවසට ගියේය. මොකද පුතේ කියන්නේ මේක? නිවැරදිද? බලමු අපි නිවැරදිද කියලා. ඔව්, එක් නිවැරදි. මොනවද? පුරෝහිත ඒක වචනයි, පුරුෂ ලිංගයි, ගියේය කියලා ආඛ්‍යාතයේ තියෙනවා. එහෙනම් නිවැරදි. පුරුෂ ලිංග ආඛ්‍යාතය ගියේය. ගස් සුළඟට වැටුණෝය. ගස් සුළඟට වැටුණෝය. ඔන්න පුතේ හොඳට බලාගන්න. අප්‍රාණවාචී බහුවචන නාම පදයක් තියෙන්නේ.
හැබැයි යාක්‍යා තේනිකන් හරි අමුතුයි නේද? ගස් සුළඟට වැටුනෝය. පුතේ හොඳට බලන්න අපි මේක නිවැරදිද කියලා. ගස් සුළඟට වැටුනෝය. වැරදි. මොකද්ද පුතේ මේකට හේතුව? ඇයි මේක තියන්න බැරි? ගස් සුළඟට වැටුනෝය. පුතේ හොඳට බලන්න ව්‍යාකරණ නීතියක් තියෙනවා. අපි ලිය යුත්තේ උක්තාක්‍යාත පද සම්බන්ධයේ කොහොමද කියලා. ගස් කියන්නේ, ගස් කියලා කියන්නේ බහුවචන අප්‍රාණවාචී පදයක්. ඒ අවස්ථාවේදී අපි ආඛ්‍යාතයේ තිබිය යුතු වන්නේ පුරුෂ ලිංග ඒක වචනයෙන්. මොකද්ද පුතේ? පුරුෂ ලිංග ඒක වචනයෙන්. ගස් සුළඟට වැටුනෝය බහුවචනෙන් තියලා බෑ. ගස් උනාට අතීත කාලෙන් තිබොත් පුරුෂ ලිංග ඒක වචනේ තමයි එතෙන්ද යොදන්න ඕනේ. මල්ලී රචනක් ලිව්වාය. අයියෝ, එතෙන්ද එහෙනම් එන්න ඕනේ කවුද? මේක නිවැරදි නෑ. වැරදි. ලිව්වාය කියලා තිබොත් නංගිට තමයි රචනාවක් ලියන්න වෙන්නේ නේද? හොඳයි. මල්ලී රචනාවක් ලිව්වාය කිව්වොත් මොකද්ද? මල්ලී රචනාවක් ලිව්වාය කිව්වොත් මොකද්ද අපි ලියව යුතු වන්නේ? අපි ලියන්න ඕනේ පුතේ, මොකද්ද ලියන්න ඕනේ? ඔන්න බලන්න අපි ලියන්න ඕනේ එක. ලිව් වේය. යයන් ඈත් කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි ලිව් වේය කියලා ඈත් කරලා තිබෙ නැත්නම් අපිට ලකුණු අහිමි වෙනවා පුතේ. ඔන්න ලකුණක් අහිමි වෙන තැනක් තමයි මම ඔයාලට කියන්න හිතුවේ. හොඳයි, අපි යමු හතරවෙනි ප්‍රශ්නයට. වචන ගලපා අර්ථවත් වැකියක් ලියන්න. පුතේ ඔන්න බලන්න, මේ වගේ ප්‍රශ්නයක් ශිෂ්‍යත් විභාගයට නිතර නිතර දීලා තියෙන දෙයක් තමයි මේ. ඔබට මේක බොහෝ විට එන්නේ ඔබ 3 වසර, 4 වසර, 5 වසර වගේ පොත් පරිශීලනය කරොත්. ඒ වගේම අපේ ටීචර්, අපේ සර් පන්ති කාමරයේදී උගන්වපු ඡේද ආශ්‍රයෙන් තියෙන වැකියක තමයි මේ වචන ගල්පන්නේ ඉන්නේ. පොත් මල්ලා ගඟ ආවේ දිනක් ගඟට රැගෙන පඬිතුමෙක්. බලමු අපි නිවැරදිව ගල්පන්නේ. පුතේ ඔබ හොඳට දැනගන්න. මෙතනදී ඔබ උක්තේ හොයාගන්න. වැකියක්නේ තියෙන්නේ නේද? උක්තේ හොයාගන්න. ඊළඟට ආඛ්‍යාතයේ අවසානට කරන දේ. ඔන්න ඔය දෙක පොඩ්ඩක් හොඳට හිතලා මතලා ගත්තනම් අපිට පුළුවන් මෙන්න මේ ප්‍රශ්නය සඳහා අවශ්‍ය ලකුණ ලබා ගන්න. හොඳයි. පඬිතුමෙක් ඉන්නවා, ආවේ තියෙනවා. බලමුකෝ මොකද වෙලා තියෙන්නේ කියලා. දින පඬිතුමෙක් පොත් මල්ලක් රැගෙන ගඟ ළඟට ආවේය. දින පඬිතුමෙක් පොත් මල්ලක් රැගෙන ගඟට ආවේය. පුතේ අමතක කරන්න එපා. දැන් අපිට වැකියක් ලියන්න කියලා දීලා තියෙන්නේ. ඉතින් ආවේය කියලා අපි නැවතීමේ ලකුණ තියන්න ඕනේ. ඒ වගේම ව්‍යාකරණ නීතිය අනුගමනය කරන්න ඕනේ. මේ යා අකුර ඈඩ් කරලා ලියන්න ඕනේ. අපිට ය වෙනම දීලා නැහෙනේ. ඒ නිසා අපි හොඳ කල්පනාවෙන් යුතුව මේ ප්‍රශ්නයට පිළිතුරු සපයන්න ඕනේ. බලමුකෝ අපි ඊළඟ එකත් ඒ වගේම ප්‍රශ්නයක්. මොනරා පිල්විදහ නටන ආකාරය ඉතා මනහරය. මොනරා පිල්විදහ නටන ආකාරය ඉතා මනහරය. ඔන්න පුතේ අපිට ලකුණු හිමි වෙන්නේ අපි නිවැරදිවම ගලපන්න ඕනේ නේද? මනහරය මේකේ අර්ථය අපිට වෙනස් විදියකටත් එන්න පුළුවන්. පිල්විදහානම් නටන මොනරා හරිම මනහරයි. ඔය වගේ අපිට නිතරම හිතට වෙනත් දේවල් එන්න පුළුවන්. ඒත් නිවැරදි වැකිය ගැළපිය යුතුමයි. හොඳයි පුතේ, අපි යොමු වෙමු පස්වෙනි ප්‍රශ්නයට. පහත සඳහන් වැකි ලේඛන මාරට හරවන්න. අපිට තියෙනවා ලේඛන බස, කථිත බස නේද? කතා කරන භාෂාව, ලියන භාෂාව, ලිඛිත භාෂාව. මේ වැකිය තියෙන්නේ කතා කරන භාෂාවේ. සියා කතන්දරයක් කිව්වා. අපි ඔහොමනේ කියන්නේ, සියා කතන්දරයක් කිව්වා. අපි ඉතින් බලමු සියා කියන්නේ පුරුෂ ලිංග පදයක්. ඊට අනුව ආඛ්‍යාතයේ තියන්න ඕනේ. කිව්වා කියන එක මොකද්ද පුතේ? අතීත කාල ක්‍රියාපදයක්. එහෙනම් බලමු අපි කොහොමද සියා කතන්දරයක් කීවේය.
සීයා කතන්දරයක් කීවේය. හොඳට මතක තියන්න පුතේ, කීවේ ය කියලා ඈත් කරන්න ඕනි. නැවතීමේ තිත්ත තියන්න ඕනි. හොඳයි. ඇතින්නේ ගස් පෙරළුවා. අන්න මේ දවස්වල අනුරාධපුරේට නම් මෙයාගෙන් ගොඩාක් හානි නේද? ගස් පෙරළනවම තමයි වැඩේ. හරි. ඇතින්නේ ගස් පෙරළුවා. බලමු අපි ස්ත්‍රීලිංග පදයක් එයාට අනුව ආඛ්‍යාතේ තියන්න ඕනි. ඇතින්න ගස් පෙරළුවා, ඇතින්න ගස් පෙරළුවාය. ඔන්න අතීත කාල ක්‍රියාපදයේ ස්ත්‍රීලිංග ඒක වචන අතීත කාල ක්‍රියාපදය. ඇතින්න ගස් පෙරළුවාය. ඔන්න පුතේ හොඳට මතක තියාගන්න, උක්තාඛ්‍යාත පද සම්බන්ධය නිවැරදිව නොයදුනොත් ලේඛන වාරයට හැරුණේ නැත්නම් ඔබට එක ලකුණක්වත් හම්බ වෙන්නේ නැහැ. අන්න අපි මේ සියල්ලම දැනගත යුතුයි 2024 පැවැත්වෙන ශිෂ්‍යත් විභාගයෙන් උපරිම ලකුණක් ගන්න එකම ප්‍රශ්නයක්වත් වරද්ද ගන්න හොඳ නැහැ නේද පුතේ? හරි. නැනලෝට පානගෙන හපනුන්ට මග කියන්න තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. හරි. හොඳයි පුතේ. අපි යොමු වෙමු 6 ප්‍රශ්නයට. ගැළපෙන විරාම ලකුණු යොදන්න. ගැළපෙන විරාම ලකුණු යොදන්න. පුතේ හොඳට බලාගන්න. ඔබේ 3 පුත, 4 පුත, 5 පුත, තවත් වෙන දේවල් ඔබේ ටීචර් කියලා දීලා ඇති. ඒ ටිකත් හොඳින් මතක තියාගන්න පුතේ. ඔල්සන් කොහෙද? මතක් වෙනව නේද? 5 පාඩමක්. ඔල්සන් කොහෙද කියා ඇහුවිත් මමයි. මොකද්ද අපි තියන්න ඕනේ වැකියක් අවසානයේදී අනිවාර්යයෙන්ම තියන්න ඕනේ? මොකද්ද පුතේ? නැවතීමේ ලකුණ. මොකද්ද? නැවතීමේ ලකුණ තිබිය යුතුයි. හොඳද? හරි. එහෙනම් හැබැයි දැන් තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා පුතේ. මේ ඔල්සන් කොහෙද කියලා කවුරු හරි අහලා තියෙනවා. කවුද අහලා තියෙන්නේ? මමමයි. එහෙනම් අපි ඒ අවස්ථාවේදී පුතේ මේ කියන කොටස අනිවාර්යයෙන්ම තියන්න ඕනේ. ඇතුළත් කිරීමේ කම, ඇතුළත් කිරීමේ කම තුළ ඇතුළකම මෙතන ඉන්නවනි මම නේද? සමාන් ඉන්න පුළුවන්, පියල් ඉන්න පුළුවන්. ඒ වගේ කියන කෙනා හිටියොත් අපි මෙයාට මොකද කරන්නේ? මෙයා ඇතුළත් කිරීමේ කම ඇතුළට ඇතුළත් කළ යුතුයි. මැදගිල්ල තමයි ලොක්කා නංගි උත්තර දුන්නාය. දුන්නා. මැදගිල්ල තමයි ලොක්කා නංගි උත්තර දුන්නා. එහෙනම් ඔන්න අපිට තියන්න පුළුවන් මොකද්ද පුතේ? වැකිය අවසානයේදී නැවතීමේ තිත. හරි. එහෙනම් මැදගිල්ල තමයි ලොක්කා. නංගි තව කියලා ඉවර නෑ. කමාවක් දාන්න ඕනි. තව කියලා නංගි මැදගිල්ල තමයි ලොක්කා නංගි උත්තර දුන්නා. ඔන්න ඔතනින් තමයි පුතේ මේ ටිකම තිබ්බොත් තමයි ඔබට ලකුණ හිමි වෙන්නේ. එහෙම නැත්නම් ඔබට ලකුණක් හිමි වෙන්නේ නෑ. හරි. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. පාසඳන් අවස්ථාවලට ගැලපෙන ප්‍රස්තාව පිරුළු ලියන්න. පාසඳන් අවස්ථාවලට ගැලපෙන ප්‍රස්තාව පිරුළු ලියන්න. ඔන්න පුතේ හොඳට බලා ගන්න. ඔබට තියෙනවා 3 ප්‍රස්තාව පිරුළු 5යි, 4 5යි, 5 5යි. හොඳට මතක තියාගන්න. මේ ටික ඔබ පාඩම් කළොත් අන්න මේ ප්‍රශ්නෙට හොඳට පිළිතුරු ලියන්න පුළුවන්. අපේ ගුරුභාවතුන්, අපේ දෙමව්පියෝ හොඳට දැනගන්න. සමහර පොත් පිටින් ගෙනත් දීලා තියෙනවා දරුවන්ට මේ ප්‍රස්තාව පිරුළු ශිෂ්‍යත්වයේ පාඩම් කරන්න කියලා. එහෙම නෑ. අපේ ගුරුභාවතුන් නම් දන්නවා ඒක. අපේ මේ 15 තමයි ඉදිරියට අපි විභාගෙට එන්නේ ප්‍රස්තාව පිරුළු. බලමුකෝ අපි මේ ප්‍රස්තාව පිරුළුවේ තේරුම තියෙන්නේ. ප්‍රස්තාව පිරුළ නෑ. එහෙම නැත්තම් තේරුම තියෙන්න පුළුවන්. දැන් මෙතන තේරුම තියෙනවා, ප්‍රස්තාව පිරුළ නෑ. ප්‍රස්තාව පිරුළ තියෙන්න පුළුවන්, මේ තේරුම නෑ. මේ දෙකම දෙපැත්තට හොඳට නිවැරදි අක්ෂරත් සමගම පාඩම් කළ යුතුමයි. පාඩම් කරගත යුතුමයි. ප්‍රස්තාව පිරුළු විතරක් නෙමෙයි, ආප්තෝපදේශ, ඉංගිවැකි අපිට මේ වසරන් වලට නියමිත කොටස ඔබ හොඳින් පාඩම් කළ යුතුයි. ඔබ දෙමව්පියන් නොදන්නවා නම් ඒවා දැනගෙන අනිවාර්යයෙන්ම දරුවට ඒ ටික පාඩම් කරවන්න. පාඩම් කරලා පමණක් මදි, හොඳින් ලියවන්න ඕනි. හොඳට ලියවන්නකෝ. 3-4 ගමනක්, 5 ගමනක් ලියනකොට, 5-6 වතාවක් ලියනකොට මේක අපිට හොඳින් හුරු වෙනවා. අන්න ඒ වෙලාවට තමයි පුතේ අපිට පුළුවන් මෙන්න මේ ප්‍රස්තාපිරුළු, ඉංගිවැකි, රූටි කියන
දේවල් වලින් අපිට උපරිම ලකුණු ටික අපිට ගන්න පුළුවන් වරද්දා ගන්නේ නැතුව. ගොඩක් දරුවෝ වරද්දනවා මේවා ලියන්න ගියපුවාම සමහර විට මේ කොටසක් නැතුව ලියනවා. සමහර විට අකුරු නිවැරදිව ලියන්නේ නැහැ. අන්නේ අවස්ථාවට අපිට ලකුණු නැතුව යනවා පුතේ. හොඳයි. තීරණ ගැනීමේදී බුද්ධිමත් ලෙස කටයුතු නොකර නුසුදුසු තීරණ ගැනීම. ඔන්න අපි රජ කෙනෙක් හිටියා කැකිල්ලේ රජුරුවන්ගේ නඩු තීන්දුව වගේ. හරි අපූරු සිද්ධියක් නේද උනේ. අවසානෙට දඬුවම් ලැබුවේ වෙනත් කෙනෙක්. ඔබ දඬුවම් ලස්සනට කතාව පන්ති දිටීචි කියලා දීලා ඇති නේද? හරි. වැරද්ද කිරුවේ කවුද? ගේ හදපු තැනැත්තාල්ලාගෙන ආවා. බැරි වුණා නේද? විශාල සංඛ්‍යාවක් ගේ හදපු තැනැත්තා, මැටි අනපු තැනැත්තා, කලේ හදපු කෙනා, රංකරුවා. අවසානට මොකද්ද? නුසුදුසු තීරණයක් දුන්නේ කැකිල්ලේ රජුරුව. බුද්ධිමත් තීරණයක් නෙවෙයි. හරි. එහෙනම් බලමු විමසීමකින් තොරව යමක් කිරීම. ඔබ දැනටමත් දන්නවා මොකද්ද කතාව කියන්නේ නේද? කළුවා මාරපණ ගියා වගේ. කළුවා මාරපණ ගියා වගේ. ඔන්න ගෙදර කීටියා වැඩකාරී. කළුවා කළුවා කියලා. මෙයාගේ නම තමයි කළුවා. හොඳද? මෙයාට එක දවසක් ගෙහිමියා ඇවිල්ලා කිව්වා කළුවෝ හෙට වැඩක් තියෙනවා, ඔබ මාරපණ ගිහිල්ලා එන්න ඕනේ කියලා. මෙයා මොකද කරන්නේ? කළුවා මොකද කරන්නේ? උදේ නැගිටලා ගෙදර ස්වාමියා නැගිටිනකොට මෙයා මාරපණත් ගිහිල්ලා ආවා. කළුවෝ දැන් මාරපණේ යන්න ඕනේ. ඈ මම දැන් ගිහිල්ලා නියාවේ. මොනවා ඔබ ගිහිල්ලා දාවේ? හරි බලන්නකෝ. ඔන්න ඔය වගේ වැඩ අපිටත් කරන්න පුළුවන් නේද? පණිවිඩය අහගත්තේ නෑ. ඒ වුණාට මේ වැඩේ කරා. ඒක තමයි කළුවා මාරපණ ගියා වගේ කියලා කියන්නේ. කළුවා මාරපණ ගියා කියලා කිව්වත් පුතේ නිවැරදි. හොඳයි. අපි යමු ඊළඟ 8 ප්‍රශ්නයට. අපි ඔන්න පුතේ හොඳට තේරුම් ගන්න. අපි පිල්ලම් උගන්වනවා 3 ඉඳන්, 1-2 පන්තිවල ඉඳන්, 3 4 5. එතකොට අපිට 5 එනකොට පුතේ හොඳටම දැනගන්න ඕනේ මේ පිල්ලම් ටික ගැන නේද? වචන වලින් ගැට ඇල පිල්ල යෙදුන වචනේ තෝරා ලියන්න. ගැට ඇල පිල්ල කියනවා, ගැටය සහිත ඇල පිල්ල කියනවා, සමහරු ගැටේ කියලා කියනවා. ගැටේ කියලා කිව්වොත් නම් කතා කරන භාෂාවෙන් වගේ. ඔන්න අපි තෝරමු කවුද? කූර මෙහානේ. ගැට ඇල පිලි දෙකයි. ඖෂධ නේ. මොකද්ද මේ? අවුයන්. ගද්ය යාංශය. පත්‍ර කිව්වොත් තියෙන්නේ රකාරාංශය. මෙතන තියෙන්නේ ගයනු කිත්. එහෙනම් අපි දන්නවා කවුද ගැටේ සහිත ඇලපිල්ල, නැත්නම් ගැට ඇලපිල්ල. වෘකයා. වෘකයා. ඔබ ඔය වචනේ පන්ති කාමරයේදී ඉගෙනගෙන තියෙනවා. හොඳයි පුතේ. අපි යොමු වෙමු 9 ප්‍රශ්නෙට. එක් ඉංග්‍රීසි වචන සඳහා යොදන යෙදෙන සිංහල වචනේ බැගින් ලියන්න. ඔන්න පුතේ හොඳට මතක තියාගන්න, පන්ති කාමරයේදී 3-4-5 වසරවල ඉංග්‍රීසි ටීචර් උගන්වන මෙන්න මේ ඉංග්‍රීසි වචන ටිකක් තමයි අපිට එන්නේ. ඉංග්‍රීසි දෙමළ කියන ලකුණු ටික අපිට ඉතාම වැදගත් වෙනවා පුතේ. මොකද එක ලකුණකින් අපිට ෆේල් වෙන කට්ටිය, එහෙම නැත්නම් පාසලක් අහිමි වෙන කට්ටිය ඉන්නවා නේද? අපි මේ වෑයම් කරන්නේ හොඳ පාසලකට යන්නනේ, ජනප්‍රිය පාසලකට යන්නනේ. එහෙනම් අපේ ගම්වල ඉන්න කට්ටියට තමයි මේක ඉතාම වැදගත් වෙන්නේ. සමහරු ජනප්‍රිය පාසල්වල ඉන්නවා. නමුත් අපිට ඉතාම වැදගත් වෙනවා පුතේ අපි ඉංග්‍රීසි වචන ටික පාඩම් කරන්න ඕනේ. ස්ථාන ටිකක් කියලා තියෙනවා ඔබට. එතකොට යම් යම් ශාරීරික කොටස්, මල් වර්ග, විශේෂ නිර්දේශයට නියමිත දේවල් ටීචර් උගන්වලා තියෙනවා. ඒ ටික ඔබ හොඳින් 3 ඉඳන් හරියට කරගෙන ආවා නම් ඔබට ඉතාම නිවැරදිව මෙන්න මේකට පිළිතුරු ලියන්න පුළුවන්. පෝස්ට් ඔෆිස්. මොකද්ද පුතේ බලමු පෝස්ට් ඔෆිස් එක කියන්නේ? තැපැල් කන්තෝරුව. මොකද්ද පුතේ? තැපැල් කන්තෝරුව. රයිට්. නෝස්. නහය. නහය. ශාරීරික කොටස් ටික හොඳට මතක තියාගන්න. ස්ථාන, රෝහල, තැපැල් කන්තෝරුව, පොලිසිය, බස් ස්ටේෂන් එක, අන්න මේ වගේ පුතේ තියෙන අපි කෝවිල, පල්ලිය, මෙන්න මේ වගේ තියෙන ස්ථාන ටික අපි හොඳට මතක තියාගන්න ඕනේ. ශාරීරික කොටස් ටික මතක තියාගන්න ඕනේ. ඉලක්කන් ටික මතක තියාගන්න ඕනේ. අන්න එතකොට අපිට පුළුවන් අපි ඉංග්‍රීසි වචන වලට එන නිවැරදි ටික අපිට ගන්න. අපි යමු 10 ප්‍රශ්නෙට පුතේ.
දහනුවේ එක්කෙක් රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනය ඉංග්‍රීසි අකුරෙන් ලියන්න ඕන. අපි ගෙදර දොරේ භාවිතා කරපු උපකරණ සහ අපේ සුරතලේ නේද? බලමු මොකද්ද පළවෙනියට තියෙන්නේ කියලා. knife, 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 knife නේද? පිහිය. බලමු ඊළඟට මෙයා කවුද කියලා. ඉන්නේ නම් මාළුවා. දෙමළෙන් නම් මීන් කියනවා. ඉංග්‍රීසියෙන් කියන්නේ fish, F-I-S-H, fish. හොඳට මතක තියාගන්න පුතේ. අදත් උනනම් මේ ප්‍රශ්න පත්‍රයේ යනාතරී වුණත් ඔබට මෙන්න මේ වචන ටික පාඩම් කරගන්න පුළුවන්. රයිට්. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. දී ඇති වචන නිවැරදිව ගලපා අර්ථවත් වැකිය බැගින් ලියන්න. දී ඇති වචන පුතේ ඔබට ඉංග්‍රීසි ටීචර් උගන්වලා තියෙනවා මේ වචන ටික අපේ විෂය නිර්දේශ කොටසේ, අපේ ඉංග්‍රීසි ටීචර්, ඒ වගේම පාසලේ ටීචර් මේ දේවල් ඔක්කොම කියලා දෙනවා. මෙන්න බලමු අපි පළවෙනි එකෙන් හදන්න පුළුවන් වචනේ මොකද්ද කියලා. Please look at the pictures. කරුණාකර පින්තූරේ දිහා බලන්න. පින්තූරේ බලන්න. රයිට්. ඊළඟට බලමු අපි මෙන්න මේ වචන ටිකෙන් මොකද්ද හැදෙන්නේ කියලා. May I read this book? May I read this book? හොඳයි පුතේ. අපි යමු 12 වෙනි ප්‍රශ්නෙට. පහත දෙමළ වචනය සඳහා යෙදෙන සිංහල වචනය ලියන්න. පුතේ හොඳට මතක තියාගන්න. අපි පාඩම් කරගන්න ඕනේ මේ ප්‍රශ්නෙට ලකුණු ලබා ගන්න නම් අපේ 3 වසර දෙමළ, 4 වසර දෙමළ ටික, 5 වසර දෙමළ ටික මේ වසරවල 3ේම තියෙන දෙමළ වචන වලින් අපිට එනවා. බලමු තලෙයි. ඔබට කියනකොට ශරීරයේ කොටසක් නේද තලෙයි කියන්නේ? මට හිතෙන්නම් එහෙමයි. රයිට්. ඔව්. ඔළුව. ඔළුව. හරි. පත්තු කියද පුතේ? 10. 10. අන්න අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. පූසා කොහේද මම එළියට යන්නද? පූසා කොහේද පුතේ? 3 වසරේ ටිකක් මේ තියෙන්නේ නේද? පූසා කොහේද? බලමු අපි කොහොමද ලියන්නේ කියලා මේක. පූනේ එංගේ. පූනේ එංගේ ප්‍රශ්නාර්ථයක් අහලා තිනේ. ඉන්ද අපි ප්‍රශ්නාර්ථය දාලා තිනවා. මම එළියට යන්නද? මම එළියට යන්නද? නාන් වෙලියේ පෝහලාමා. නාන් වෙලියේ පෝහලාමා. හොඳයි පුතේ. අපි දැන් යන්නේ අපේ ප්‍රශ්න පත්‍රයේ ඉතාම වැදගත් කොටස. ගණන් කොටස. අපේ පාඩම් ටික. අපේ පාඩම් 3 වසර, 4 වසර, 5 වසර කියන පාඩම් වලින් අපිට මේ ගණිතයේ ප්‍රශ්න පත්‍රය, ගණිතයේ කොටස පුතේ සැකසෙනවා. 3 වසරත් එනවා. හොඳද? හොඳට මතක තියාගන්න. හොඳට බලන්නකෝ. සමහර අවස්ථාවලදී එහෙම ඇවිල්ලා තියෙනවා. හරි. එහෙනම් අපිට ලකුණු දෙකක් හම්බ වෙනවා එක පාරම නේද? පිළිතුරු ටිකයි ලියන්න තියෙන්නේ. එනිසා අපි උත්සාහ ගමු ලකුණු දෙක එක පාරම ගන්න. රයිට්. ළමෙක් සංඛ්‍යා ගණන් කරගෙන ගොස් 2099 කියලා මෙයා නවැත්තුවා. ඊට පස්සේ මේ නවත්තලා ඉවර වෙලා ආයෙත් මෙයාට ගණන් කරන්න කියනවා. ආයෙත් මෙයා ගණන් කරන්න ආරම්භුවේ නම් එයා මුලින්ම කියන සංඛ්‍යා දෙක ලියන්න. පුතේ 2099ට එකක් එකතු වුණාම වෙන සංඛ්‍යාව, ඊළඟට තව එකක් එන සංඛ්‍යාව තමයි එන්නේ. හොඳයි බලමු අපි. එක්. රයිට්. ඔයාවේ 2099, 2100, 2101. 2100, 2101. ඔන්න පුතේ ඔබට පුළුවන් ගොඩක් අය මේක වරද්දනවා පුතේ. මේ වගේ සංඛ්‍යාවක් තමයි තියෙන්නේ බිංදු යෙදුණු. ඊළඟට එන සංඛ්‍යාව කිව්වොත් ඔබ කළ යුතු වන්නේ මෙන්න මේ සංඛ්‍යාවට එකක් එකතු කිරීම. මෙන්න මේ සංඛ්‍යාවට එකක් එකතු කිරීම තමයි කළ යුතු වන්නේ. අපි බලමු එකක් එකතු කරලා බලමු නේද? එනවද කියලා? දෙදහස් අනුනවය. අපි එකක් එකතු කරපුහාම එන සංඛ්‍යාව 9 1 10 0 9 1 10 0 ඉතුරු 1 0 1 1 පුතේ මෙතන නෑ 2100. ඊළඟ එක බලන්න නම් තවත් එකක් ඔබට එකතු කරන්න පුළුවන්. 0 1 1 0 1 2. ඔන්න පුතේ අපි නිවැරදිවම ලියා ගන්න නම් අපිට බොහෝ විට අමතක කරන්න පුළුවන් මේක. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි කරන්න ඕනේ මොකද්ද? මේ වගේ ලියලා හරි බලන්න ඕනේ. ඒක තමයි
කළ යුතු වන්නේ. හරි හොඳයි, අපි හමු ඊළඟ සංඛ්‍යාවට. 20027 සංඛ්‍යාව ඉලක්කමෙන් ලියන්න. 20027 හොඳයි, අපි ලියල බලමුකෝ. 20027 සංඛ්‍යා නාමයෙන් කියනකොට පුතේ අකුරින් ලියන්න ඕනේ. සංඛ්‍යා නාමයෙන් කියනකොට අපි ලියන්න ඕනේ අකුරින්. රයිට්. 20027 20000 ඕන්න බලන්න. 20000 21000 නෙවෙයි, 22000 නෙවෙයි, 20000 කියලා කියනකොට අපි අනිවාර්යෙන් 20 නේ සංඛ්‍යා ගෑවෙන්න බෑ. 20000 27 20000 27 සියස්ථානයේ ගැන කියවෙන්නේ නෑ නේද? අන්න එතකොට අපි එතෙන්වත් මොකද කරන්නේ? බිංදුවක් දාන්න ඕනේ පුතේ. 2027 20027 අපිට දැන් කියවෙන්නේ නෑ. 21000 කියවෙන්නේ නෑ, බිංදුවක් දැම්මා අපි. 27 10 ස්ථානයේ එක ස්ථානයේ පමණයි කියවෙන්නේ. ඒ හින්දා සිය ස්ථානයට දැම්මා. අපි කියමුකෝ මේම 20007. අන්න අපිට කියවෙන්නේ නෑ. එතකොට අපිට ලියන්න ඕනි කොහොමද? 20007 ඔන්න පුතේ අපි ලියන්න ඕනි කොහොමද? ඔන්න ඔය විදිහටයි. මේක උත්තරේ නෙවෙයි, පිළිතුර නෙවෙයි, මම ඔබට ලියන්න උදාහරණයක් තමයි කියලා දුන්නේ. අන්න නිවැරදිව පුතේ ඒක අනිවාර්යයෙන්ම ලියාගත යුතුයි අපි. හොඳයි, අපි බලමුකෝ එහෙනම් පිළිතුර මොකද්ද කියලා. 20027 20027 ඔන්න පුතේ හොඳට මතක තියාගන්න. අපි සංඛ්‍යා 3 3ට වෙනස් කරා නේද? සංඛ්‍යා 3 3ට ඈත් කරලා ලිව්වා. 6 වසරට ගියාම ඔබකට නමක් කියනවා. කයන්නෙන් වගේ ඉන්නේ කලාප කතාවක්. අපිට එහෙම දෙයක් නැහැ. අපි එතනදී ඉගෙන ගමු. එහෙම කියන්න එපා. මොකද 6 වසරේ තියෙන්නේ නැත්නම් 6 වසරේදී ඉගෙන ගන්න දෙයක් නැතුව යනවා. 20027 මේ විදිහට ඈඩ් කරලා ලියන්න ඕනේ. මෙන්න හොඳට මතක තියාගන්න. ඔබ මේ දෙවිදියෙන් කොයි විදිය ලිව්වත් පුතේ උත්තරය නිවැරදි. 27 2027. නමුත් නිවැරදිම ක්‍රමේ අපේ 5 වසරදී අපි කියලා දෙන්නේ මෙන්න මේ විදියට ලියන්න කියලා. එහෙනම් මමත් යෝජනා කරන්නේ මෙන්න මේ විදියට ලියන්න කියලා. මොකද අපි 5 වසරේ ඉගෙන ගන්න දෙන්නේ නේද? ඒක වරද්දන්න හොඳ නැහැ. රයිට්. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මෙහි සිටින කුරුල්ලන් ගණනක් ගෙඩි ගණනක් එකතුව රෝම සංඛ්‍යාවෙන් ලියන්න. හොඳයි පුතේ, අපි බලමු කොහොමද මේ පිළිතුර ආවේ කියලා. xi 10යි 1යි 11යි පිළිතුර ආවකම අපි බලමු. කුරුල්ල සංඛ්‍යාව කීයද? 1යි 2යි 3යි 4යි. ඔබ දැක්කද කුරුල්ලෝ 4 දෙනෙක් ඉන්නවා පුතේ. ඊළඟට අහනවා ගෙඩි ගාන. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි නේද? අන්න 7යි. අපි එකතු කරලා බලන්න ඕනි. අපි හින්දු අරාබි අපි ඉලක්කම් වලින් ලියාගෙන එකතු කරලා පුතේ ඒකට තමයි අපි රෝම ඉලක්කම ආදේශ කරන්න ඕනි. 7යි 4යි කීයද පුතේ? 11යි. දැන් අපි කල්පනා කරන්න ඕනේ අපි 11 ලියන්නේ කොහොමද නේද? 10යි 1යි. ගොඩක් අයට පැටලෙන්න පුළුවන්. 10යි 9යි 9යි 11යි දෙක පැටලෙන්න පුළුවන්. මෙන්න බලන්න 10ට එකක් වැඩි කීයද? 11. 10ට එකක් අඩුයි. අඩුපැත්ත මේ පැත්තේනේ. එතකොට 9. 10ට එකක් අඩුයි 9. හොඳයි. අපි එහෙනම් ඔන්න පුතේ මම ඔයාලට කිව්වේ අපි කරන වැරදි අපිට වෙන අඩුපාඩු. ඒ නිසා අපි ඒව හදා ගන්න ඕනේ. ඒ නිසා හොඳට බලන්න. අපේ පිළිතුර 11. අපේ පිළිතුර 11. රයිට්. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. 11.
මේ හැඩතල යොදාගෙන සෑදිය හැකි ඝනවස්තු දෙකක් ලියන්න. මේ හැඩතල යොදාගෙන අපිට හදන්න පුළුවන් ඝනවස්තු දෙකක් අපි හදලා තියෙනවා නේද? පහ වසරදී අපි දැන් ඉස්සරහටත් තියෙනවා හදන්න. තුන වසරදී හදනවා නේ. අපි බලන්න ඕනේ. මෙන්න අපි ඝනවස්තු හදන්න කලින් පුතේ මේ හැඩතල මොනවද කියලා අපි බලමු. හැඩතල මෙයා කවුද? ත්‍රිකෝණය ඍජුකෝණාශ්‍රය ත්‍රිකෝණය. ඊළඟට මොකද්ද? වෘත්තය. වෘත්ත දෙකයි ත්‍රිකෝණ හතරයි. ඔබට දැන් මතක් වෙන්න ඕනේ ත්‍රිකෝණ හතරක් තියෙන ත්‍රිකෝණාකාර පැති හතරක් තියෙන ඝනවස්තුව. ත්‍රිකෝණාකාර පැති හතරක් තියෙන ඝනවස්තුව. පුතේ මොකද්ද? චතුස්තලයේ නේද? චතුස් කියන්නේ හතර, චතුර් නේ, හතර. චතුස්තලයේ හතරයි. ත්‍රිකෝණාකාර පැති මේ ත්‍රිකෝණාකාර ත්‍රිකෝණ හතරක් එකතු කරලා අපි හදන්නේ. ඒ වගේ හැඩතල එකතු කරලා අපි හදන්නේ මොකද්ද? චතුස්තලයක්. මෙන්න මේ ඍජුකෝණාශ්‍රයයි වෘත්ත දෙකයි එකතු කරලා අපිට පුළුවන් සිලින්ඩරයක් හදාගන්න. මොකද්ද පුතේ හදන්නේ? සිලින්ඩරයක්. හරි. එහෙනම් බලමු අපි උත්තර නිවැරදිද කියලා. අපි චතුස්තලය සිලින්ඩරය. ඔන්න පුතේ හොඳට මතක තියාගන්න, මෙන්න මේ චතුස්තලයයි සිලින්ඩරයයි බොහෝ වතාවක් ඇවිල්ලා තියෙනවා විභාගයට. ඉතින් මම පොඩ්ඩක් විශ්වාස කරා මේ සැරෙත් එයි කියලා. එහෙනම් අපි බලමු මොනවද එන ඝනවස්තු කියලා. මේ 2024 ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වෙන දවසේ. හොඳයි පුතේ, 18 වෙනි ප්‍රශ්නෙට යමු අපි. මෙම රූපයේ අඳුන් කර ඇති කොටස භාග සංඛ්‍යාවක් ලෙස ලියන්න. භාග සංඛ්‍යාවක් ලෙස ලියන්න. පුතේ ඔබට මේ අඳුරු කරලා තියෙන කොටස මෙන්න මේ රූපේ නම් මේ ලා පැහැයෙන් තියෙන කොටස නෙවෙයි, තද පැහැයෙන් තියෙන කොටස තමයි අඳුරු කරලා තියෙන්නේ. ඔබට ප්‍රශ්න පත්‍රේ නිවැරදි වෙන්නේ නැති එක. හොඳයි අපි බලමුකෝ පොඩ්ඩක් මේක ලියලා නේද. හොඳයි පුතේ බලන්නකෝ, මේ රූපයේ සමාන කොටස සමාන පාද සහිත ත්‍රිකෝණයක්. එහි අපි ඇඳලා තියෙනවා කුඩා ත්‍රිකෝණ නේද? අපි බලනවා එතකොට මේ වගේ අවස්ථාවකදී ත්‍රිකෝණය බෙදිලා තියෙන කුඩාම කොටස් ගණන බලනවා. ඔන්න පුතේ මොකද්ද කුඩාම කොටස් ගණන? මේ තියෙන්නේ මෙන්න මේ වගේ කෑලි කීයක් තියෙනවද කියලා අපි බලමු. මෙන්න එකයි, මෙයා එකයි, දෙකයි, මෙයා බෙදපුවාම තුනයි, හතරයි, මෙන්න මෙයා බෙදපුවාම පහයි, හයයි, මෙයා හතයි, අටයි. ඇයි අපි එහෙම ගත්තේ? ත්‍රිකෝණය බෙදලා තියෙන කුඩාම කොටස් ගන්න. වෙනත් රූපයක් තිබ්බත් පුතේ පාට කරලා තියෙන එකේ තියෙන කුඩාම කොටස ඔබ තෝරගත්තා. අන්න ඒ ගානට, අන්න ඒ ප්‍රමාණයට මුළු රූපේම බෙදා ගන්න ඕනේ. එහෙනම් මේ මුළු රූපේ බලන්න මේ කුඩා ත්‍රිකෝණ වගේ 8ක් තියෙනවා. කුඩා ත්‍රිකෝණ වගේ 8ක් තියෙනවා. එයින් පාට කරලා තියෙනවා 1යි, 2යි, 3යි, 4ක් පාට කරලා තියෙනවා පුතේ. 8ෙන් 4ක් පාට කරලා තියෙනවා. හොඳයි පුතේ, 8ෙන් 4යි කියන්නේ අපි දන්නවා භාග පාඩමේදී භාගයයි නේද? භාගයයි. අපි භාගෙ මෙන්න මේ විදිහට ලියන්නේ. දෙකෙන් එකයි. මෙන්න මෙයා තිබුණත් හරි, මෙයා තිබුණත් හරි. තවත් පුළුවන් පුතේ ඔබට ඕන නම් මෙන්න මේ රූපය මෙන්න මේ ත්‍රිකෝණ ප්‍රමාණයට බෙදන්න. එතකොට හතරක් තියෙනවා. එතකොට කීයක් තියෙනවද පුතේ? හතරක් තියෙනවා. ඒ හතරින් ඒ වගේ ත්‍රිකෝණ එකයි, මෙයයි, මෙයයි එකතු වුණාම දෙකයි, හතරෙන් දෙකයි, හතරෙන් දෙකයි. ඔබට තේරුණාද? එහෙනම් අපි මේ උත්තර
තුනම තිබුණත් හරි පුතේ. මේ උත්තර තුනම තිබුණත් හරි. ඔබ හොඳට බලා ගන්න ඕනේ මේ භාගයට කියන තවත් සමාන භාග. අපි ඉගෙන ගන්නවා මේකට තුල්ලිය භාග කියලා නේද? සමාන භාග. හොඳයි. අපිට තුල්ලිය භාග කියලා නම් ඉස්සර නම් අපිට පහවසරේ තිබුණා. දැන් නම් අපි මේ වචනේ කියන්නේ නෑ. ඒක ඉදිරියේදී තමයි ඉගෙන ගන්න තියෙන්නේ. හොඳද? හරි. එහෙනම් අපි බලමු මේ පිළිතුර කීයද කියලා. ඔව් පුතේ, දෙකෙන් එකයි, හතරෙන් දෙකයි, අටෙන් දෙකයි, මේ කොහොම කිව්වත් එකම පිළිතුර තමයි. මේ රූපයෙන් භාගයක් පාට වෙලා, මේ රූපයෙන් භාගයක් පාට වෙලා. හොඳයි පුතේ, අපි යමු යමු 19 වෙනි ප්‍රශ්නයට. 19 වෙනි ප්‍රශ්නය, ඔර්ලෝසුවේ සඳහන් සම්මත උරුළු වේලාව සාමාන්‍ය ඔර්ලෝසු වේලාවෙන් ලියන්න. සාමාන්‍ය ඔර්ලෝසු වේලාවෙන් ලියන්න. හොඳයි පුතේ, අපි දැන් බලමු සාමාන්‍ය ඔර්ලෝසු වේලාව සම්මත ඔර්ලෝසු වේලාව කියලා අපි වර්ග දෙකක් ඉගෙනගෙන තියෙනවා. වර්ග දෙකක් ඉගෙනගෙන තියෙනවා නේද? සම්මත, ඔන්න මම මෙතනදී කියන්නම්, සම්මත සාමාන්‍ය සාමාන්‍ය ඔර්ලෝසු වේලාවන්. හොඳයි පුතේ, මම මේ දීලා තියෙන්නේ මේ වේලාවලින් ටිකක් අමාරුම ගාන. මේක අනිවාර්යෙම පුතේ ඔබ ලියවිය යුතුමයි, නැත්තම් අපිට ලකුණු බිඳුවයි. මේ තමයි දවස ආරම්භ වෙන්නේ මධ්‍යම රාත්‍රී 12 අපි සංකේතවත් කරන්නේ මෙන්න මේ විදිහට. ඔබ දන්නවා, ඔබ දන්නවා අය මධ්‍යම රාත්‍රී 12. එහෙනම් මෙතන වේලාව සඳහන් වෙන්නේ මධ්‍යම රාත්‍රී 12 වෙලාවක්. මධ්‍යම රාත්‍රී 12 වෙලාවක්. මධ්‍යම රාත්‍රී 12 වෙලාවක්. හරිද? එතකොට මේ වෙලාවනි මධ්‍යම රාත්‍රී 12. එහෙනම් මෙයින් එන හැම තප්පරයකින්ම පස්සේ අපිට එකතු වෙන්නේ පෙරවරු වෙලාවක් පුතේ. මොකද්ද? පෙරවරු වෙලාවක්. මොකද්ද එකතු වෙන්නේ? පෙරවරු වෙලාවක්. තප්පර එකක් පහු වුණත් පෙරවරු වෙලාව තමයි. 12 පහු වෙලා ඉවරයි. එහෙනම් මෙන්න මේ බින්දු විනාඩි 20ක් පහු වෙලා, විනාඩි 20ක් පෙරවලු වෙලාව කියන පුතේ දහවල් නෙවෙයි, රෑ 12 අපිට ලියවෙන්නේ. රෑ 12යි. හොඳද? පෙරවරු 12, අන්න රාත්‍රී 12 වුණාට ඒ උදේ වෙලා නේද? මිනිත්තුවක්, මේ මිනිත්තු 20ක් පහු වෙලා. හොඳට මතක තියාගන්න, අපි දන්නේ රෑ 12 පහු වෙලා මිනිත්තු 20යි කියව අම්මෝ රෑ කියලානේ. මේක අපේ දරුවන්ට ගොඩක් වරදිනවා. හැමෝම ලියන්නේ මධ්‍යම රාත්‍රී 12. ඔන්න පුතේ අපි වරද්ද ගන්න තැනක්. මට හිතෙන විදිහට මම මේ ප්‍රශ්න පත්‍රය දුන්නට පස්සේ 50ක් විතර බැලුවා ප්‍රශ්න පත්‍ර. ඒ 50න් දෙකක් විතර තමයි දෙන්නයි ලියලා තිබුණේ මෙන්න මේ වේලාව පෙරවරු කියලා දාලා තිබුණේ දරුවෝ දෙන්නයි අපි. ඔන්න එහෙනම් 12යි 20යි. මේ 12යි 20 පස්වරු නෙවෙයි. පස්වරු කිව්වොත් පුතේ දවල් වේලාවට කියන්නේ. මධ්‍යම රාත්‍රී 12. මධ්‍යම රාත්‍රී 12. සම්මත විදියෙන් මෙහෙමයි අපි ලියන්නේ. සාමාන්‍ය විදියෙන් මෙන්න මේමයි ලියන්නේ. ඊට පස්සේ මධ්‍යාහන 12. මධ්‍යාහන 12. ඔන්න අපි ඩිජිටල් විදියට ලිව්වොත්, එහෙම නැත්නම් සාමා සම්මත විදියට ලිව්වොත් පැය 12. ඔන්න ඔය විදිහටයි අපි ලියන්නේ. ඊට පස්සේ හවස, මේ දවල් වේලාව සාමාන්‍ය ඔර්ලෝසුවෙන් ලියන්නේ මධ්‍යාහන. දන්නව ඇති කියවෙනවා මධ්‍යාහන පුවත්. මධ්‍යාහන, මධ්‍යාහන 12. ඒකත් මෙන්න මේ විදිහටමයි. මගේ පුතාලා මෙන්න මේක වරද්ද ගන්න එපා පුතේ, හොඳට මතක තියාගන්න. එහෙනම් මෙන්න මේකේ වෙලා වෙන්නේ පෙරවරු 12යි 20.
මම මෙච්චර විස්තර කරේ ඔබ වරද්ද ගන්නම තැනක් පුතේ. මෙන්න මේක වැරදුනොත් අපිට ලකුණු බිඳුවයි. මේ වෙලාවට අනිවාර්යයෙන්ම පෙරවරුවා යුතුමයි. 12:30 කියලා ඔබ ලියලා තිබ්බොත් අනිවාර්යෙන් වැරදි. මධ්‍යම රාත්‍රී 12:20 කියලා තිබ්බොත් ඒත් වැරදි. මධ්‍යාහන කියලා තිබුත් ඒත් වැරදි. ලියවෙන්න ඕනේ පෙරවරු 12. හොඳයි පුතේ, අපි යමු බලන්න ඊළඟ එකට. අපි බලමු උත්තරේ නේද ඊට කලින්. පෙරවරු 12:20 පෙරවරු නැත්තම් ලකුණු නැත. අන්න හොඳට බලා ගන්න පුතේ, හොඳට බලා ගන්න. අපි ලකුණු අහිමි කර ගන්න එපා. අපිට ඊටාම වැදගත් නේද ශිෂ්‍යත්ව විභාගයේ කියන එකට. අපිට ඊටාම වැදගත් ශිෂ්‍ය ආධාරය අපිට වැදගත්. ඒ වගේම අපිට අනුරාධපුරයේ අපිට නේද, අනුරාධපුර වගේම ලංකාවේ තවත් තියෙනවා ප්‍රදේශ, ඉතා දුෂ්කර ප්‍රදේශ. අපිට කොළඹ රටට ගිහිල්ලා හොඳ ඉස්කෝල එක ඉගෙන ගන්න පුළුවන්. අපි ගියපු දරුවෝ, බිහිවෙච්ච දරුවෝ අද ප්‍රසිද්ධ විද්‍යාලවල ප්‍රසිද්ධ දරුවෝ වෙලා ඉන්නේ. හොඳයි, ඒ වගේ දරුවෝ 2024 ලංකාවෙම බිහිවෙන්න මෙන්න මේ වැඩසටහන ඔබට රුකුලක් වෙයි කියලා මම හිතනවා. නැනලෝට පා නගන හපනුන්ට මග කියන අදිති. නැනලෝට පා නගන හපනුන්ට මග කියන අදිති. හොඳයි පුතේ, අපි යමු 20 ප්‍රශ්නයට. වටකා ගෙඩි දෙකේම බර සොයන්න. වටකා ගෙඩි දෙකයි නේද මෙයාලගේ බර හොයන්න කියලා අපි කියනවා. හොඳයි බලමු. මෙතනත් අපේ දරුවෝ වරද්ද ගන්න තැනක් තියෙනවා. ඒක මතක් කරන්න තමයි මම මේ යන්නේ. හරි පුතේ ඔන්න බලන්න. හරි කිලෝග්‍රෑම් මේ වට්ටක්කා ගෙඩිය බල කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 275යි. මේ වට්ටක්කා ගෙඩිය බල කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 25යි. හොඳයි එහෙනම් අපි බලමුකෝ මේ දෙන්න එකතු කරලා. කොහොමද එකතු කරන්නේ? කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 275යි ග්‍රෑම් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 25යි. හොඳ වැඩ කරලා තිබ්බා සමහරු මේ ප්‍රශ්න පත්‍රයේදී. ඈ හරියට එක ස්ථානයේ කිලින් එහෙම එළියවිලා නැහැ පුතේ. හොඳට බලන්න, අපේ ලකුණු අහිමි වෙන තැනක් තමයි මෙන්න මේ ස්ථානය. 5, 5, 10 බිඳුවයි, ඉතුරු 1යි, 7, 2, 9, 1, 10 බිඳුවයි, ඉතුරු 1 මෙතෙන්ද ගත්තා ග්‍රෑම් 300යි නේද. මේන 3, 2, 5 කිලෝග්‍රෑම් 3යි කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 300යි මෙන්න මේ දෙන්නාගේම බර. පුතේ ඔබ කරන වැරද්දක් මේ බලමු. අපි එක පාර්ට මේක ලේසි වගේ පෙනුනට ඔබ 25 දාලා හදනවා. ඔබ 25 මෙන්න මෙතෙන්ද දැම්මොත් ඔබ 25 දැම්මොත් මෙන්න මේ විදියට අපිට වෙන්නේ මොකද්ද? අපේ පිළිතුර වරදිනවා. කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 275යි කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 25යි. ඔබ 25 ලියනවා මෙන්න මෙතන. හරි 25 ඔන්නෝම ලියනවා. ඊට පස්සේ තමයි එකතු කරන්නේ. 5යි 7යි 5යි 12න් 2යි ඉතුරු 1යි 525. මම දැක්කා සමහර ප්‍රශ්න පත්‍රවල මෙන්න මේ විදියට සඳහන් වෙලා තියෙනවා. 3යි 2යි 5යි 525 කියලා සටහන් වෙලා තියෙනවා පුතේ. ඔන්න බලන්න හරියට එක ස්ථානයේ 10 ස්ථානයේ 100 ස්ථානයේ මේ ග්‍රෑම් කිලෝග්‍රෑම් පාඩමේදී ඔබ හොඳට මතක තියාගත යුතුයි. හොඳයි පුතේ, අපි යමු 21 ප්‍රශ්නයට. 21 ප්‍රශ්නයට නැනලෝට පානගෙන හපනුන්ට මග කියන අතිත් එක තමයි එකතු වෙන්නේ. ඔන්න ඔන්න පුතේ බලා ගන්න, බිල් පතක් සම්පූර්ණ කරන්න තියෙන්නේ. අපේ මුදල් පාඩම තියෙනවා 3 වසර 4 වසර 5 වසර. අපි එන්නේ ආශ්‍රයෙන් තමයි මේ තියෙන්නේ පුතේ. මේක නම් 3 වසරට විතර හරියන ගාණක් නේද ඔය හදලා ඇති. 5 වසරේ මේ ඉතාම සියුම්. ඔබට තව තියෙනවා ප්‍රශ්න පාත්‍ර 13යි අනුමාන ප්‍රශ්න පත්‍ර 3යි 13යි 3යි තව 16කින්
ඔබට පුළුවන් හොඳ හපනෙක් වෙන්න මෙන්න මේ විල්පත්‍ර ක්‍රමක්‍රමයෙන් අපි වැඩි කරලා තියෙන්නේ. අන්න හදලා ඔබ හපනෙක් වෙන්න ඕනේ. අපේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ මේ අවුරුදු 2024ට දෙන ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ඉතාම වැදගත් විදිහට ලකුණු ලබා ගන්න නේද? ඉහළ ලකුණක් ලබා ගන්න. රයිට්. එහෙනම් අපි බලමු කොහොමද මේ විල්පත්‍රය සම්පූර්ණ කරන්නේ කියලා. හොඳයි පුතේ, අපිට ඉස්සලම් තියෙන සීනි කිලෝග්‍රෑම් එකක මිල 230.50යි. සීනි කිලෝග්‍රෑම් එකක මිල 230.50යි. එහෙනම් බලමු අපි 230.50යි. අපිට හොයන්න නෑ කිසි දෙයක් නේද? මේ ආරන් තියෙන්නේ කිලෝග්‍රෑම් එකයි, කිලෝග්‍රෑම් එකක මිල මෙන්න මේ ඒ සමානමයි. එහෙනම් 230.50යි. එහෙනම් ඊළඟට තියෙනවා අපිට පරිප්පු වල මිල හොයන්න. මේ ආරං තියෙන්නේ ග්‍රෑම් 500ක්. කිලෝ එක මිල වෙලා තියෙනවා 360ක් පුතේ. 360 බෙදීම 2. ඇයි අපි දෙකෙන් බෙදන්නේ? දෙකෙන් බෙදෙන හේතුව තමයි පුතේ කිලෝග්‍රෑම් එකට ග්‍රෑම් 500 ඒවා 2යි. කිලෝග්‍රෑම් එකට ග්‍රෑම් 500 ඒවා 2යි. අපි තුන වසරෙන් කිරලා ඉඳන් බැලුවා නේද? හොඳයි, අපි බලමු. එහෙනම් මේක බෙදලා 3ට දෙවරක් 1යි, දෙවරක් 1 2යි, 3න් 2ක් 1යි, 6ක් අපි මෙතෙන්ද ගෙනාවා. 16ට 8යි, දෙවරක් 8 16යි, 16න් 16ක් 0යි, මෙයා ගෙනාවා මෙතෙන්ද 0යි. පියල් 180යි. 180යි. සත නෑ පුතේ එතන. සත නෑ. ඊළඟට අපිට හොයන්න තියෙනවා රතුළු වුණු ග්‍රෑම් 500ක් මිලදී අරන් තියෙන්නේ මෙයා. හැබැයි කිලෝග්‍රෑම් එකක් වෙලා තිනවා කීයද පුතේ අපිට? 168ක් කීයක් වෙලා දිනවද පුතේ? 168ක්. කොහොමද අපි ග්‍රෑම් 500ක් හේව්වා දෙකෙන් බෙදලා? දැන් 250ක් හොයා ගන්න ඕනේ. කොහොමද අපි 250ක් හොයා ගන්නේ? කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් 250 ඒවා 4යි. 250යි 750යි. හොඳයි, එහෙනම් මෙයත් හතරට බෙදෙන්න ඕනේ. 168 බෙදෙන්න ඕනේ කියලාද පුතේ? හතරට. එකට නෑ බිඳුවයි, හතර වරක් බිඳුව බිඳුවයි, එකෙන් බිඳුවක් එකයි. හොඳට සුළු කිරීම දැනගන්න ඕනේ. 16යි. 16ට හතර වරක් 4යි, හතර වරක් 4 16යි බිඳුවයි. මෙන්න මේ 8 ගෙනාවා. 8ට තියෙනවා හතර වාරයක් 2යි. 42යි. පුතේ සත නෑ. මේවල සත තියෙනවනේ නේද? 42යි සත නෑ. ඔන්න අපිට දැන් මෙන්න මේ ටික එකතු කරන්න ඕනේ. එකතු කරාම අපි හොඳට බලන්න ඕනේ අපේ ස්ථානීය ආගයන් ටික. අනිවාර්යයෙන්ම මේක ඔබ බැලුවේ නැත්තම් ඊටාම පැහැදිලි වෙනවා පුතේ. ස්ථානීය ආගය හතර ස්ථානීය හරියටම ලියවිලා තියෙන්න ඕනේ. හරි. එහෙනම් අපි එකතු කරලා බලපුවාම අගය බලමු. දෙසිය තිහයි සත පණහයි. මෙන්න අපිට ආව නේද උත්තරේ? හොඳයි, පරිප්පු වල අපිට ආවි කීයද? 180යි. හරි නේද? රයි. රතුළුණු වලට ග්‍රෑම් 250ක මිලාවේ 42යි. පිළිවෙලට පුතේ ලියලා තියෙන ඕන්න බලන්න. අපි දැන් බලමු මේක එකතුව. 452යි 750යි. ඔබට අමතක වෙලා මේ 750 හරින්න පුළුවන් නේද? හොඳට බලන්න ඕනේ හරියටම. එක ස්ථානය 10 ස්ථානය, එක ස්ථානය 10 ස්ථානය, රුපියල් වල 10 ස්ථානය, 100 ස්ථානය. මේවා හරියට පුතේ ලියාගත්තේ නැත්නම් ඔබ කොච්චර දක්ෂෙක් වුණත්, කොච්චර හපනෙක් වුණත් මේ වගේ චූටි ගාණක් පවා, මේ වගේ කුඩා ගාණක් පවා ඔබට වරදින්න පුළුවන්. හරි. ඒකයි හොඳ කල්පනාවෙන් පිළිතුරු ලිය යුතු වන්නේ පුතේ ශිෂ්‍යත් ප්‍රශ්න පත්‍රයට. මෙන්න මේවා අපිට ඕනම් හිතෙන් එකතු කරන්න පුළුවන් අපේ දක්ෂයෝ. ඒ වුණාට මේවා පිළිවෙලට ලියලා තිබ්බේ නැත්නම් පුතේ අපිට ලකුණු ලැබෙන්නේ නැහැ. ඔබට ලකුණු 4ක් හම්බ වෙනවා මේ බිල් පත්‍රය සකස් කළාට.
හොඳයි පුතේ. අපි යමු දැන් 22 වෙනි ප්‍රශ්නයට. 22 වෙනි ප්‍රශ්නයට පිළිතුරු ලබා ගන්න තමයි යන්නේ අපි. පහත රූපයේ දැක්වෙන පැන්සල් දෙකෙහිම දිගෙහි එකතුව ලියන්න. පැන්සල් දෙකක් තියෙනවා. දිගෙහි එකතුව ලියන්න තියෙනවා. ඔන්න පුතේ බලා ගන්න. අපි හොඳටම වරද්ද ගන්න තැන. හොඳද? අපි හොඳටම වරද්ද ගන්න තැන. අපි බලමු මේ පැන්සල් දෙකේ එකතුව කොහොමද හදාගන්නේ කියලා. ඔබ දන්නවා පළවෙනි පැන්සල 1 ඉඳන් 6 දක්වා අපේ දරුවෝ හොඳටම වරද්ද ගන්න තැනක් තමයි පුතේ 1 ඉඳන් 6 දක්වා කියනකොට 1 2 3 4 5 6 සෙන්ටිමීටර 6. නමුත් මෙතන පුතේ 6 නන් නෙවෙයි. ඔබට වැරදිනවා 6. මෙතන 5යි තියෙන්නේ. මේ බලන්න. 1යි 2යි 3යි 4යි 5යි. ඔන්න පුතේ 5යි තියෙන්නේ. ඇයි මෙයා බිඳුවෙන් නෙමෙයි පටන් අරන් තියෙන්නේ? මෙතන අඩි රූල පොඩ්ඩක් කැඩිලා තියෙනවා නේ. ඔන්න ඔය වගේ දේවල් තමයි පුතේ අපිට විභාගයේ අභියෝග කියන්නේ. රයිට්. තවත් ක්‍රමයක් තියෙනවා. අපි මේ පටන් ගන්න තැන ඉඳන් මේ අවසාන වෙච්ච තැනින් අඩු කරනවා. 6න් 1ක් 5යි. ඔන්න පුතේ 6න් 1ක් 5යි. හරිද? එහෙම අපිට දිග හොයා ගන්න පුළුවන්. එහෙම නැත්තම් මෙහෙම මැනලා හොයා ගන්න පුළුවන්. ඊට වඩා ලේසියි මං හිතන්නේ මේ ක්‍රමය. බලමු එහෙනම් මේ පැන්සලේ දිග 5යි සෙන්ටිමීටර කෝදුව සෙන්ටිමීටරනේ පුතේ. ඒවත් හොඳට බලන්න ඕනේ මොන වලින්ද අපි දීලා තියෙන්නේ කියලා. ඊළඟට මෙතන දුර පුතේ 7යි මෙතන 11යි. 11න් 7ක් කීයද පුතේ? 11න් 7ක් කීයද අපිට? උත්තරය 4යි. 11න් 7 මේ බලන්න ඇත්තද කියලා බලමු අපි. 1යි. මෙතන ඉඳන් මෙතෙන්දනේ 1 වෙන්නේ පුතේ. හොඳට බලා ගන්න. 1 වෙන්නේ මෙන්න මේ ටික. එහෙනම් මේ ටික 2යි 3යි 4යි තියෙන්නේ. අපි මෙතන ඉඳන් ගණන් ගත්තොත් ලොකු වැරද්දක් වෙනවා. 1 2 3 4 5ක් තියෙනවා පැන්සලේ දිග. අන්න අපි වැරදි. එහෙනම් 5යි 4යි 9යි cm සෙන්ටිමීටර 9යි. හරි පුතේ. අපි යමු 23 වෙනි ප්‍රශ්නයට. 23 වෙනි ප්‍රශ්නය. පැණිබීම ලීටරයකින් මිලිලීටර 225 බැගින් වූ වීදුරු 3ක් පුරවා අමුත්තන් සංග්‍රහ කරන ලදී. ඉතිරි පැණිබීම ප්‍රමාණය කොපමණද? ඉතිරි පැණිබීම ප්‍රමාණය කොපමණද? ඔන්න බලන්නකෝ. මෙන්න පැණිබීම ලීටරේ බෝතලයක් තියෙනවා පුතේ. ලීටර 1යි. කොච්චරද? ලීටර 1යි. මේකෙන් අපි ගන්නවා ඔන්න වීදුරු 3ක් ගන්නවා. වීදුරු කීයද ගන්නෙ? 3ක්. මෙන්න මෙයාට එකක් දැම්මා, මෙයාට එකක් දැම්මා, මෙයාට එකක් දැම්මා. මේ එකක ධාරිතාවය නැත් අල්ලන ප්‍රමාණය වෙනවා පුතේ 225ක්. මොනවද? මිලිලීටර 225යි මිලිලීටර 225යි මිලිලීටර. ඔන්න හොඳට මතක තියාගන්න. මෙන්න මේකට අපි දැම්මා නේද? දැන් මොකද වෙන්නේ? ලීටරේ බෝතලේ මේ ටික අඩු වෙනවා. මිලිලීටර 225 ඒවා 225 ඒවා 3ක් අඩු වෙනවා නේද? 225 ඒවා 3ක් අඩු වෙනවා. අපි බලමු ඔක්කොම එකතු වුණාම කොච්චර ප්‍රමාණයක් අඩු වෙලා තියෙන කියලා. 3 වරක් 5 15 5යි ඉතුරුයි 1ක්. 3 වරක් 2 6යි 1යි 7යි. 3 වරක් 2 3 වරක් 2 6යි. මිලිලීටර 675ක් මෙන්න මේ 3ට දානවා. මේ වීදුරු 3ට. එහෙනම් අපිට කොහොමද මේකේ ඉතුරු ප්‍රමාණය හොයන්නේ? 1යිනේ. 1යි. එතකොට මෙන්න මේක මිලිලීටර කරගන්න ඕනේ පුතේ. මෙතන මිලිලීටර වලින් අඩු කරන්න තියෙන්නේ. ලීටර එකක් මිලිලීටර කරපුවාම ඔබ දන්නවා හොඳට පිළිතුර. මිලිලීටර පුතේ කීයයිද? 1000යි. මිලිලීටර 1000ක් තියෙනවා නේද ලීටර එකේ? එහෙනම් මෙයක් මිලිලීටර, මෙයක් මිලිලීටර. දැන් අපිට වැඩේ ඉතාම පහසුයි. ඒකෙන් 1000න් 675ක් 675ක් තමයි. ඔව් 675ක් තමයි මේ වීදුරු 3ට දාගන්නේ. එහෙනම්
දහයයි අපි මෙහෙන් ගේනව නේද? පහවසර ළමයිට එහෙම කියන්නේ නැහැ. දැන් හොඳට දැනගන්න ඕනේ අඩු කරන විදිය. දහයෙන් පහක් පහයි, මෙතන නවයයි, නවයෙන් හතක් දෙකයි, මෙතන නවයයි, නවයෙන් හතක් දෙකයි. මිලිලීටර 225ක් අපි මිලිලීටර 225ක් දහයෙන් පහක් පහයි, දහයෙන් නවයෙන් හතක් දෙකයි, නවයෙන් හයත් තුනයි. ඔන්න මට වැරදුනා නේද? ඔබටත් වරදින්න පුළුවන්. ඔන්න හොඳට බලාගන්න. දෙක කියලා අපි ඉක්මනට හැදුවොත් මොකද වෙන්නේ? වරදිනවා. නවයෙන් හයක් තුනයි පුතේ 325ක් ඉතුරු වෙනවා. එහෙනම් 325ක් ඉතුරු වුණා මේ බෝතලේ අපි වීදුරු තුනකට දාගත්තට පස්සේ. රයිට්. අපි එහෙනම් බලමු මේ කතාව ඇත්තද කියලා. ඔව්, මිලිලීටර 325ක් එකතු වුණා. මිලිලීටර කියන එක අනිවාර්යෙන් පුතේ ඔබ දාන්න ඕනේ. සමහර විට ප්‍රශ්න පත්‍රයේ මේක දාලා තිබුණා නේද? දාලා තියෙන්නත් පුළුවන්. එහෙම නැති වුණොත් ඔබ අනිවාර්යෙන්ම මොකද කරන්න ඕනේ? මිලිලීටර දාන්න ඕනේ. ඇයි මිලිලීටර දාන්න ඕනේ? ඉතිරි පැණිබීම ප්‍රමාණය කොපමණද? ඉතිරි පැණිබීම ප්‍රමාණය කොපමණද පුතේ කියලා නැහැ. මොනවලින්ද හොයන්න කියන්නේ කියලා. එහෙනම් මේකේ ඉතිරි පැණිබීම මිලිලීටර කොපමණද කිව්වොත් අපි මෙයා දාන්න ඕනේ නැහැ නේද? එහෙම නැත්නම් අපි මෙයා අනිවාර්යයෙන්ම දැමිය යුතුමයි. හොඳට මතක තියාගන්න පුතේ, අපිට වරදිනවා. එහෙම වරද්ද ගන්න එපා. මේ අපි උත්තරේ දැනගෙන අපේ ලකුණු දෙකක් අහිමි කරගන්න එපා. හොඳයි, අපි යමු 24 වෙනි ප්‍රශ්නයට. පසන් නැමැති ස්ථානයේ සිට මීටර 10ක් උතුරු දිශාවට ගොස් ඉන්පසු වට කාලක් තම දකුණු අත පැත්තට හැරි ඉදිරියට මීටර 10ක් ගොස් ඒ B ස්ථානයට පැමිණේ. පසන් දැන් සිටින්නේ මුල් ස්ථානයට කවර දිශාවෙන්ද? ඔන්න පුතේ හොඳට මතක තියාගන්න, අපිට ලකුණු ගන්න පුළුවන් ගානක්. පසන් කියන ළමයි ඇති නේද ගොඩක් ඉස්සරහා. රයිට්. ඒ නැමැති ස්ථානයේ සිට, ඒ කියන ස්ථානයේ සිට හොඳට ගමන් මාර්ගය අඳගන්න. උතුරු දිශාවට, ඒකයි මං ඉහළට ඇන්දේ නේද? උතුරු දිශාවට කොච්චරක්ද යන්නේ? උතුරු දිශාවට මීටර 10ක් ගිහිල්ලා ඊට පස්සේ මෙයා වට කාලක්, කෝ කාල වටේ මෙන්න, මෙතන තිබ්බොත් වටේ මෙන්න නේද? වට කාලක් මෙන්න වට කාල මේ පැත්තට හැරිලා, ඔන්න එහෙනම් කොහෙටද හැරෙන්නේ? තම දකුණු අත පැත්තට හැරි. ඔන්න පුතේ හොඳට බලාගන්න, තමන්ගේ පින්තූරේ තියෙනවා තමන්ගේ දකුණු අත පැත්තට හැරිලා. කොහොමද මේ අවුඩට යනකොට දකුණු අත පැත්තට හැරිලා ආයෙත් මීටර 10ක් ගියා. දකුණු අත පැත්තට හැරි තවත් මීටර 10ක් ගියා. පසන් දැන් සිටින්නේ මුල් ස්ථානයට කවර දිශාවෙන්ද? මුල් ස්ථානයේ ඉඳලා බැලුවහම පුතේ මොකද්ද මෙහෙම තියෙන දිශාව අපිට? මොකද්ද මුල් ස්ථානයේ තියලා මේ අතට තියෙන දිශාවනේ? හරියට අපි ඔන්න බලන්නකෝ, මොකද්ද මෙහෙම තියෙන දිශාව අපිට? ඊශාන නේද? උත්තරේ නිවැරදිනේ. ඊශාන දිශාවට තමයි. ආරම්භක ස්ථානයේ සිට බලනකොට කොයි දිශාවෙන්ද පුතේ හොඳට බලන්න. සමහරු දැන් ඉන්න තැන ඉඳන් මෙන්න මේ ආරම්භක ස්ථානය. ඔබ හොඳින් කියවන්න ඕනේ පුතේ. පසන් දැන් සිටින්නේ මුල් ස්ථානයට කවර දිශාවෙන්ද? මුල් ස්ථානයට කවර දිශාවෙන්ද නේද? දැන් සිටින ස්ථානයේ ඉඳන් මේක දෙපැත්තටම අහන්න පුළුවන්. මෙන්න දැන් සිටින ස්ථානයේ සිට බලන විට මුල් ස්ථානය පිරෙන්නේ කොහොමද කියලා අහන්න පුළුවන්. අන්න ඒ නිසා හොඳට මතක තියාගන්න පුතේ. ප්‍රශ්නයට පිළිතුර ලියද්දී ඔබ බොහෝම කල්පනා, ගොඩක් වෙලා කල්පනා කරන්න ඕනේ. අපි එකපාරක් නෙමෙයි
මේවා දෙපාරක් විතර බලන්න ඕනි. දෙපාරක් බලන්නේ හොඳට කියවලා නැවත හදලා ඔබ නිකන් නෙමෙයි බලන්නේ පුතේ. ඔබට වෙලාව තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ගාන නැවත නැවත හදලා බලන්න ඕනි. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. 25 ප්‍රශ්නේ. ඔන්න පුතේ අපි දිගහා දුරා ආශ්‍රයෙන් අහලා තියෙන්නේ. පහ වසර ගාණක් මේක නම් මුල් පාඩම් වල තියෙන නිසා ඔන්න අපිට දැන් මේක හොඳට පුළුවන් වෙන්න ඕනේ. කොළඹේ ඉඳන් යන්න තියෙන දුර තියෙන්නේ මෙන්න මේ නගර ටික පසු කරගෙන පුත්තලමට. කොළඹේ ඉඳන් මෙන්න මේ නගර ටික පසු කරගෙන පුත්තලමට යන්න තියෙන්නේ. හරි. බලමු අපි 66 පිළිතුර ගන්නේ කොහොමද කියලා. කොළඹේ ඉඳන් මීගමුවට යනකොට කිලෝමීටර 35යි. කොළඹේ ඉඳන් මහවැවට 60යි. කොළඹේ ඉඳන් හලාවතට 76යි. කොළඹේ ඉඳන් මංගලේලියට 108යි. කොළඹේ ඉඳන් පුත්තලමට යන කෙනෙක් 142ක් යන්න ඕනේ පුතේ. කොළඹේ ඉඳන් පුත්තලමට යන කෙනෙක් 142ක් යන්න ඕනේ. හරි. අපි එහෙනම් බලමු මොනවද අපි අහලා තියෙන්නේ. හලාවත ඉඳන් මෙයා පුත්තලමට යන්නේ. හලාවත ඉඳන් මෙන්න තියෙනවා හලාවත ඉඳන් පුත්තලමට යන්නේ මෙන්න මේ ටික දුර. සමහර මොකද කරන්නේ මෙන්න මේ 76යි 108යි 142යි ඔක්කොම එකතු කරනවා. ඔන්න අපිට වර්ධින්න තැනක්. මේ නගර දෙක අතර දුර පුතේ. අතර දුරක් අපි හොයාගන්නේ කොහොමද? මෙතන ආරම්භක දුරෙන් ආරම්භක දුර මේ අවසන් දුරෙන් අඩු කරලා 142න් 76ක් අඩු කළාම අපිට මේ දුර එනවා. මේ දුර අතර තියෙන දුර පිළිබඳව හිතන්න ඕනේ නේ නේද? හලාවත පුත්තලම. ওই නගර දෙක ගැන විතරයි අපි හිතන්න ඕනේ. රයිට්. 140 12න් 6ක් 6යි. මෙතන තියෙන දැන් 11න් 7ක් 13න් 7ක් 6යි පුතේ. කිලෝමීටර 66යි. කීයද පුතේ? කිලෝමීටර 66යි. පුත්තලම දක්වා ඇති දුර සොයන්න. මම අර කලින් ගානේ ඔබට මතක් කළා වගේ ඔබ කිලෝමීටර දාන්න ඕනේ පුතේ. ඇයි දුර සොයන්න කියලා තියෙන්නේ? කිලෝමීටර කීයද කියලා තමයි අහලා නැහැ. කිලෝමීටර කීයද කියලා අහලා නැහැ. කිලෝමීටර කීයද කිව්වොත් ඔබට මෙන්න මේ කිලෝමීටර එක ඕනේ නැහැ නේද? ඇයි මෙතන තියෙනවනේ කිලෝමීටර 66යි. එතකොට ප්‍රශ්නේ අපි දන්නවා කිලෝමීටර වලින් අහලා තියෙන කියලා මෙතන නැහැ නේද? අන්න අපිට වර්ධින දැම් පුතේ හොඳට මතක තියාගන්න. අපි සමහර විට කිලෝමීටර දැමිය යුතු තැන දාන්නේ නැහැ නේද? අර මිලිලීටර ගානේ වගේ තමයි. හොඳයි පුතේ. අපි යමු 26 වෙනි ප්‍රශ්නෙට. මෙන්න අපි 25 සම්පූර්ණ කළා. දැන් 26 වෙනි ප්‍රශ්නය. අඹගෙඩි 650කින් 80ක් ඉතිරි කර අනෙක් සියල්ලම එක් මල්ලකට 6 බැගින් දානවන සී කුඩා මලු වල අසුරන ලදි. හරි. අපි බලමු එහෙනම් මොකද වෙන්නේ කියලා. අඹගෙඩි කොච්චරක් තියෙනවද පුතේ? 650ක් තියෙනවා. ඉන් ඉතිරි කරනවා මෙයා 80ක්. හොඳද? කොච්චරක් ඉතිරි කරනවද? 80ක් ඉතිරි කරනවා. ඒ කියන්නේ 80ක් අඩු කරනවානේ නේද? එහෙනම් අපි 80ක් ඔන්න ඉතිරි කරගත්තා. බිංදුවයි බිංදුවෙන් බිංදුවක්, 5න් 8ක් බෑ, 15න් 8ක්. කීයද පුතේ? 7යි. දැන් මෙතන 5යි ඉතුරු. 570ක්කට මොකද කරන්නේ මෙයා? එක මල්ලකට 6 බැගින් දානවා. බලමු. එහෙනම් මොකද වෙන්නේ? මෙයා 570 බෙදනවා කීයද පුතේ? 6ට. 570 බෙදනවා කීයද? 6ට. ඇයි මලු 6කටනේ දාන්නේ? රයිට්. 5ට 0.5යි. 6 වරක් 0.0.5යි. 5න් 0.5ක් 5යි. මේ 7 ගෙනාවා. මෙතෙන්ද 57යි.
57ට 6වා 9ක් තියෙනවා. 6 වරන් 9 54යි. 7න් 4ත් 3යි. 30ක් ඉතුරු වුණා. තව අපිට බිංදුවක් තියෙනවා. ඒ බිංදුව මෙන්න මෙතෙන්ද ගේනවා 30යි. 30ට 6වා පුතේ 5යි. 6 වරක් 5 30යි. ඔන්න මළු වලට දැම්මා අපි නේද? කුඩා මළු වලට අසුරන ලද අඹගෙඩි ගාන කීයද? කුඩා මළු වලට අසුරන ලද අඹගෙඩි මෙයාලත් තමයි අසුරුවේ. එතකොට 750යි. එතකොට අපි මේකට මොකද කරන්නේ? 570යි. නේද? 570 තමයි අපි දාන්නේ 6 බැගින් මළු වලට. 6 බැගින් මළු වලට දානකොට මළු කීයක්, ඒ වගේ මළු කීයක් එනවද? මළු වෙනවා 95ක්. මළු 95ක් එනවා පුතේ. 570යි මළු 95යි. ඔන්න දැන් අපිට පිළිතුරු වැටුණා. රයිට්. අපි යම් 27 වෙනි ප්‍රශ්නෙට. පුතේ 27 වෙනි ප්‍රශ්නේ ඔන්න අපිට ප්‍රස්තාරයක් ඇසුරින් එන්නේ. ඔන්න ප්‍රස්තාරය හොඳට බලන්න ඕනේ. සිසුන් කණ්ඩායමක් කැමති පළතුරු වර්ග පිළිබඳව ප්‍රස්තාරයක් තමයි අපිට නිරූපණය කරලා තියෙන්නේ. සිසුන් කණ්ඩායමක් ඉන්නවා. මෙන්න සිසුන් මේ පැත්තෙන් ඉන්නවා. පළතුරු වර්ග අඹවලට කැමති, අන්නාසි වලට කැමති, පේරවලට කැමති, ජම්බු වලට කැමති. බලමු අපි. එහෙනම් අඹවලට කැමති කී දෙනෙක් ඉන්නවද කියලා බලමු. ඔන්න පුතේ ප්‍රස්තාරේ ගොඩක් දරුවෝ වරද්ද ගන්න තැනක් තමයි මම මේ කියලා දෙන්න යන්නේ. අඹ මෙන්න බලන්න 8 පහු කරලා 10ට තව ගිහින් නැහැ. එහෙනම් මෙයා ඉන්නේ කොහෙද? 9 ළඟ තමයි මෙයා ඉන්නේ. එහෙනම් අඹවලට කැමති 9 දෙනයි. ඔන්න මෙන්න මේ ඔබ රූල තියලා පුතේ බලන්න හොඳට. ඔබට වරදින්නේ නැහැ. එතකොට අන්නාසි වලට 8 දෙනයි. 14යි. මොනවද? පේර 14යි. ජම්බු වලට ඔන්න බලන්න. මෙතනත් හොඳට බලා ගන්න ඕනේ තැනක් පුතේ. ජම්බු ඕන්න කීයක් ඉන්නවද අපිට? 4යි 5යි 6යි 4යි 4 පිළිතුර. එහෙනම් 5යි. මෙතන 5 දෙනෙක් ඉන්නවා පුතේ. එහෙනම් අපි හොඳට කල්පනා කරන්න ඕනේ. මෙන්න මේ වගේ සැඟවිච්ච තැන් ඉදිරියට ගන්න අපි හොඳට කල්පනා කරන්න ඕනේ. රූල භාවිතා කරන්න, රූලක් තියලා. අපි එහෙන් බැලුව බැලමට සමහරට 4 කෙලින් වෙන්න පුළුවන්, 6 කෙලින් වෙන්න පුළුවන්. ඔබ මෙන්න මෙතන තියෙන සංකේතයත් එක තියන්න. 4 මෙන්න මෙතෙන්ඩයි මේ හරියට කෙලින් තියලා බලන්න. මේ වගේ අපහසු අවස්ථාවකදී පිළිතුර ලබා ගන්න. හොඳයි. පේරවලට කැමති සිසුන් සංඛ්‍යාවට, කැමති සිසුන් සංඛ්‍යාවට වඩා කොපමණ වැඩිද? පේර 14යි. අඹ කීයද පුතේ? අඹවලට කැමති සිසුන් සංඛ්‍යාව අපිට පේනවා මෙතන 9යි. එහෙනම් මෙයාලා අතර කොච්චර වැඩිද කියලා බලන්න. 9ට වඩා කොච්චර වැඩිද? 14. 14න් 9ක් පුතේ කීයද? 5යි පිළිතුර නේද? 5යි. ඊළඟට කණ්ඩායමේ සිටින මුළු සිසුන් සංඛ්‍යාව කීයද? කණ්ඩායමේ සිටින මුළු සිසුන් සංඛ්‍යාව 9 එකතු කිරීම 8, එකතු කිරීම 14, එකතු කිරීම 5 පුතේ. මේ ටික හොඳට ලියාගෙන එකතු කරන්න. ඔබ හිතෙන් එකතු කරගන්න පුළුවන් කට්ටියට හිතින් එකතු කරන්න පුළුවන් නේද? ඔන්න 8යි 8යි 16යි, මේකයි 17යි. මං කෙටි විදිහක් කියලා දුන්නේ හිතෙන් එකතු කරන. මෙතන 8 ගත්තා, මෙතනින් 8 ගත්තා. 8යි 8යි 16යි, අර එකයි 17යි. මේ 10 දා, මෙතනින් 10 අරන් දාන්නකෝ. එතකොට 17යි 10යි 27යි, 27ට 4ක් 31යි, 31ට 5ක් 36යි. අපි බලමු පිළිතුර නිවැරදිද කියලා. පහයි 36යි. හරි නේද පුතේ? හොඳයි. අපි එහෙනම් යන්න හදන්නේ ඊළඟ ප්‍රශ්නයට. බලමු මොකද්ද ප්‍රශ්නේ කියලා. අන්න බලන්නකෝ පුතේ. පරිසරය. ඔබට පරිසරයේ ප්‍රශ්න 30ක් ලැබෙනවා. අපි පාඩම් 15 ආශ්‍රයෙන් 3 4 5 කියන පාඩම් වලින් අපිට ලැබෙනවා පරිසරයේ ප්‍රශ්න නේද? අපි ඒ සියල්ලක්ම දැනගන්න ඕනේ පුතේ. අපි
විශේෂ නිර්දේශයේ අතරේ තමයි මේ ප්‍රශ්න තියෙන්නේ. ඔබ විශේෂ නිර්දේශයෙන් අපේ ටීචර්ලා සර්ලා උගන්වපු දේ හොඳට කියවලා හිතට ගන්න ඕනේ පුතේ. අමාරු ප්‍රශ්න නෙමෙයි. දැන් ඉඳන්ම හොඳට බලා ගන්න ඔබට ඉතාමත් ලේසි දෙයක් වෙනවා නේද? ආ රයිට්. අප බලමු ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා අපාවට සතුන් පාඩමින් මෙයා කියලා දෙන්නේ තුන වසරෙන් නේද? හරිම ලේසි. තුන වසරෙන් කියලා දෙන්නේ. බලමු එහෙනම් ජාතික පක්ෂියා කවුද කියලා. වලි කුකුලා. ඔබ දැක ඇති වලි කුකුලා නේද? වලි කුකුලා. වලි කුකුලාගේ පින්තූර ඇලවලා තියෙනවා අපි. වලි කුකුලාගේ රූපය. රයිට්. අපි ඊළඟට බලමු 29 ප්‍රශ්නේ. ජාතික ගීය ගායනා කරන විට අපි කොහොමද ඉන්න ඕනි පුතේ? පාසුවෙන්ද? හපෝනේ නේද? ඉවසීමෙන්ද? මොකද්ද ඒක අපිට ඇඟෙන් පේන්නේ නේද? සීරුවෙන්? අන්න හරි. අපි කොහොමද සිටිය යුත්තේ? ඔබ ජාතික ගීය ගායනා කරන විට උදෑසන රැස්වීමේදී වෙනත් අවස්ථාවලදී ජාතික ගීය ගායනා කරන විට අපි ඉන්න ඕනි පුතේ කොහොමද? සීරුවෙන්. කොහොමද ඉන්න ඕනි අපි? සීරුවෙන්. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නද. පස සාරවත් කිරීමට උදව් කරන සතෙකු වන්නේ. පස සාරවත් කිරීමට උදව් කරන සතෙකු වන්නේ ගැඩවිලා, කූඹියා, කබරගොයා. පස සාරවත් කරන්නේ කවුද පුතේ? ගැඩවිලා. පස සාරවත් කරන්නේ කවුද? ගැඩවිලා. ඔබ දන්නවා ගැඩවිලා හරි. හරි පුතේ. අපි බලමු ගැඩවිලා නේද? ගැඩවිලා කොහොමද පස සාරවත් කරනවා කියන්නේ? මේ ගැඩවිලා යන්නේ පස සිදුරු කරගෙන, පස කාගෙන. ඒ අනකොට පසේ සිදුරු ඇති වෙනවා. සිදුරු ඇති වුණාට පස්සේ ඒ තුලින් වාතය ගමන් කළා. පස හොඳට බුරුල් වෙනවා. පස බුරුල් වෙච්ච ගමන් ශාක මුල් ඉක්මනට ඔන්න පොළවට ඇද ගන්නවා. මොකද පස බුරුල් වෙලානේ. දැන් අපි බලන්නකෝ අපේ මිඳුලේ ශාක නැහැ. හේතුව පස හොඳටම තද වෙලා. ගැඩවිලා ඉන්නෙත් නැහැ. ඕකේ ඇයි? පස තද වෙලානේ. පාසු ජීවිනුත් මැරිලා නේද? අන්න ඒ නිසා ගැඩවිලා තමයි පස සාරවත් කරන්නේ. ශාකයකට මල් වලින් නැති ප්‍රයෝජනෙකි. ශාක වලින් මල් වලට තියෙන ප්‍රයෝජනය. ශාකයට මල් වලින්, ශාකයට මල් වලින් අපිටත් ප්‍රයෝජන තියෙනවනේ නේද? එයාට ප්‍රයෝජන, හදපු එක්කෙනාට තියෙන ප්‍රයෝජනේ මොකද්ද මේකේ? සුවඳ පැතරවීම අපිටනේ ප්‍රයෝජනවත්. අලංකාරයත් අපි තමයි දකින්නේ. බලමු ශාකයට මල් වලින් එහෙනම් පුතේ තියෙන්නේ තමන්ගේ වර්ගයාභෝ කරනවා. තමන්ගේ වර්ගයාභෝ කරනවා. ඒක තමයි මෙයාට තියෙන ප්‍රයෝජනය. රයිට්. සුළඟ මගින් ව්‍යාප්ත වන බීජ පමණක් අඩංගු පිළිතුර. සුළඟ මගින් ව්‍යාප්ත වන බීජ පමණක් අඩංගු පිළිතුර. රයිට්. අපි බලමු පුතේ. අපි ඉගෙනගෙන තියෙනවා පන්ති කාමරයේදී බීජ ව්‍යාප්ත වන ක්‍රම නේද? සුළඟ මගින්, සතුන් මගින්, සතුන්නා මිනිසුන් මගින් නේද? මේ විදිහට අපි ක්‍රම කීපයක් ඉගෙනගෙන තියෙනවා. ඒ අතුරින් අහනවා සුළඟ මගින් ව්‍යාප්ත වන බීජ පමණක් තොටිල, වරා, මොනර කුඩුම්බිය. තොටිල, වරා, මොනර කුඩුම්බිය. හොඳයි පුතේ. අපි යමු 33 ප්‍රශ්නෙට. මේ රූපයේ දැක්වෙන උපකරණ භාවිතයෙන් අපි මොකද කරන්නේ? මේ රූපයේ දැක්වෙන උපකරණයේ භාවිතයෙන් අපි මොකද කරන්නේ? සුළංගමන දිශාව දැනගත හැකිය, සුළඟේ වේගය දැනගත හැකිය, සුළං පිළිබඳ අනාවැකි පල කළ හැකිය. පුතේ මේකෙන් සුළඟ පිළිබඳ අනාවැකියක් කියන්න බෑ නේද? මේකෙන් එහෙම කියන්න බෑ. අපිට එක දෙයක් කියන්න පුළුවන්. සුළං හමන දිශාව දැනගන්න පුළුවන්. මේක කියන්නේ සුළං දිශා දර්ශකය. තවත් සුළඟ පිළිබඳ අනාවැකියක් කියන්න බෑ. සුළඟේ වේගය මනින්න වෙනම උපකරණයක් තියෙනවා. මොකද්ද? අනිලමානය නේද? මොකද්ද අනිලමානය? එහෙනම් අපිට කරන්න පුළුවන් මොකද්ද? මේ සුළං දිශා දර්ශකයෙන් අපි මේක හැදුවා 4 වසරේදී නේද? සුළං හමන දිශාව දැනගන්න. සුළං හමන දිශාව දැනගත හැකිය. ශ්‍රී ලංකාවේ ඉදිකළ ප්‍රථම වැව වන අබේ වැව බසවක් කුළුම ඉදිකර ලද්දී කවුද? මොන රජතුමාද?
අන්න පුතේ හොඳට මතක තියාගන්න. ප්‍රථම වැව පළමුවෙන්ම ලංකාවේ ඉදි කරලා තියෙන වැව කවුද කරලා තියෙන්නේ? ඒකට අපි අබේ වැව කියනවා, බසවක්කුළම වැව කියනවා. තියෙන්නේ අනුරාධපුරේ නේද? අනුරාධපුරේ තියෙන්නේ රුවන්වැලි සෑයේ පිටිපස්සේ බසවක්කුළම වැව. පණ්ඩිකාභය රජතුමා මේ ඓතිහාසික කතාවක් තියෙනවනේ. තමන්ගේ මාමාවරු මරලා රාජකම ලබාගත් අවස්ථාවේ රාජාභිෂේකේ කරන්න දිය ස්නානය කරේ මෙන්න මේ බසවක්කුළම වැවෙන් කියලා ජනප්‍රවාද තියෙනවා. තවත් තියෙනවා ජනප්‍රවාද. හොඳයි, එහෙනම් බලමු. පණ්ඩුකාභය රජතුමා විසින් තමයි මෙන්න මේ වැව ඉදි කරන ලද්දේ. රයිට්. අපි ඊගාවට යන්. පහත දැක්වෙන උපකරණය භාවිතා කරනු ලබන්නේ, පහත දැක්වෙන උපකරණය භාවිතා කරනු ලබන්නේ, බලම් පුතේ, මේක සකපෝරුව මේ භාවිතා කරන්නේ අපි කුඹල් කර්මාන්තයේදී. ඒ කියන්නේ මොකද්ද? වලං හදනවා. හරි, බලමු අපි වලං හදන විදිය පොඩ්ඩක් නේද. බලන්න නේද, එදා අතිම්ම තමයි මේ කර්මාන්තය කරේ. වර්තමානය නම් දියුණු වෙලා තියෙනවා ගොඩක් නේ. බලන්නකෝ, වළඳක් අච්චර ලස්සන්ට උපමට්ටම් කරලා සියල්ලටම අපි එවන්නේ කොහොමද? අතිම්ම තමයි පුතේ කරන්නේ. ඔන්න බලන්න, යා මල් පෝච්චියක් වගේ හැදුවේ. හරි, බලමු එහෙනම් මේකට කියන්නේ අපි මොකද්ද? සකපෝරුව අපි භාවිතා කරන්නේ කුඹල් කර්මාන්තයේදී. හොඳයි, අපි යමු ඊළඟ ප්‍රශ්නයට. මේ රූපයෙන් දැක්වෙන්නේ, ඔන්න පුතේ, අපිට ඉතාම වැදගත් කෙනෙක් තමයි කවුද? මෙන්න මේ පින්තූරයේ ඉන්නේ. මේ පින්තූරයේ ඉන්න කෙනා නිසා තමයි මං අද ඔබ ඉස්සරහට ඇවිල්ලා මේ කතා කරන්න අවස්ථාව උදා කරලා දුන්න කෙනෙක් මේ ඉන්නේ. හොඳට මතක තියාගන්න, ඔබ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන්නේ මෙන්න මේ පින්තූරේ ඉන්න කෙනා නිසා. හරිද? කවුද මේ ඉන්නේ? ආචාර්ය CWW කන්නංගර මහතා. පුතේ හොඳට මතක තියාගන්න, විශිෂ්ට අධ්‍යාපනය සඳහා මෙතෙක් ලංකාවේ විශිෂ්ටම තේවාවක් කරපු කෙනා තමයි ආචාර්ය CWW කන්නංගර මහතා. හරි අපූරු කතා ටිකක් තියෙනවා මේ මෙතුමා ගැන කියන්න. CWW කන්නංගර මහතා නිදහස් අධ්‍යාපනයේ හඳුන්වා දෙන්න කලින් අපිට උරුම වුණේ පුතේ, අපේ ගොවිතැන් කරන කට්ටියට, වෙනත් කාර්යයන් කරන කට්ටියට කවදාවත් අධ්‍යාපනය ලබන්න හම්බ වුණේ නැහැ. ධනවතුන්ට සහ පාලකයොන්ට පමණයි අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් වුණේ. මෙතුමා විශිෂ්ට සේවයක් කළා කියන්නේ ඇවිල්ලා හඬ නැගුවා අවුරුදු 5ට වැඩි 18 රඩු සියලු ලංකාවේ සිටින සියලුම දෙනාට අධ්‍යාපනය දෙන්න ඕනේ කියලා. අන්න ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඔබත් මාත් මේ අධ්‍යාපනය ලබන සියලු දෙනාත් අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් උනේ. නැත්තම් ගමේ අපිට ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙලා ලොකු ඉස්කෝලේකට යන්න කවදාවත් අවස්ථාවක් තිබෙන්නේ නැහැ. මෙතුමා තමයි අන්නේ කාර්ය කරේ පුතේ. ඊළඟට ඉස්කෝල විශිෂ්ට ඉස්කෝල විශිෂ්ට පාසල් නේද සංකල්පයක් ඇති කරලා ඒවා සඳහා අපි ශිෂ්‍යත්වයක් අරගෙන යන්න, ශිෂ්‍යාධාරයක් දෙන්න, ගමේ පාසලේ නගරයට ගිහිල්ලා අපිට ඉගෙන ගන්න අවස්ථාවක් දුන්නේ මෙයා. අපිට පන්ති කාමරයේදී මේ මෙතුමා කරපු දේවල් විශාල ප්‍රමාණයක්
තියෙනවා කියලා අපි ඉගෙන ගන්න තියෙනවා. පුතේ අධ්‍යාපනය සඳහා විශිෂ්ටම සේවය කරපු හරි අපූරු කතාවක් තියෙනවා පුතේ. මෙතුමා ඉන්දියාවේ එක් දාර්ශනිකයෙක් කියනවා, මෙයා උත්තර භාරතයේ ඉපදුනා නම්, මොකද උත්තර භාරතයේ ඉන්දියාවේ පුදුනා නම් දෙවියෙක් විදියට සලකන කෙනෙක් කියලා කියනවා. ඇයි මේ තරම් අධ්‍යාපනයට සේවයක් කරපු කෙනෙක් අද අපි සලකනවද? අපේ ගෙදර පින්තූරයක්වත් නෑ මං හිතන්නේ. මම හිතන විදියට සමහර පාසලකවත් නෑ මේ පින්තූරයක්. හරිනම් අපේ පාසලේ ඉදිරිපස මිතුමගේ පින්තූරයක් ප්‍රදර්ශනය කරන්න ඕනේ. ඔබ ප්‍රදර්ශනය කරලා නැත්නම් පුතේ ළඟින් හරි අරන් තියාගන්න ඕනේ. ඒ තරම් විශිෂ්ට ධාර්මික. ඊටත් වඩා හරි අපූර්ව කතාව. එවකට පළවෙච්චි සිටපු අගමැතිතුමා කියනවා, ඈ මේ අකාට පිස්සුද දන්නේ, මේ ඔක්කොටම අධ්‍යාපනය ලබා දීලා මේ රට පාලනය කරන්න ඉන්න අපේ දරුවෝ කොහේ යන්නද කියලා අහව වෙලාවේ ඒකට විරෝධතාවයේ දක්වපු කෙනෙක් තමයි මේ CWW කර්ණංගර මහතා කියලා කියන්නේ. ඔන්න බලන්න, හරි අපූරී ඊටත් වඩා කතාවක් තියෙනවා. අපි ලංකාවේ මිනිස්සු හරි හොඳයිනේ පුතේ. මොකද හොඳ, ඊළඟ මැතිවරණයේදී මෙතුමා ගෙදර යවුවා. අධ්‍යාපන ඇමති වෙලා සිටියත් හරි ෂෝක් නේද? ඈ මෙතුමා ගෙදර යවුවා අච්චර විශිෂ්ට සේවාවක් කරපු කෙනෙක්. ඉතින් ලංකාවේ මිනිස්සුන්ගේ උගත්කම බුද්ධිය අපිට තේරෙනව නේද? ඈ දැන් ඉන්දියාවේ ඉපදිච්ච ඒ වගේ දාර්ශනිකයොන්ට විශිෂ්ට තැනක් දීලා අපි බලමුකෝ. මහත්මා ගාන්ධිතුමා ඉන්දියාවේ ඉපදිච්ච අද කොහොමද එතුමාට තවත් මුළු ලෝකයාම ගරු කරන විදිහට තැනක් අද හදලා තියෙනවා. නමුත් CWW කන්නංගර මහතා කියනකොට අපි ලංකාවේවත් තැනක් හදලා නැහැ පුතේ. ඔබ හොඳ පුරවැසියෙක් වෙලා, ඔබ රට නායකයෙක් වෙලා මෙතුමා පිළිබඳව ඔන්න ඔය වගේ සංකල්පයක් හදන්න කියලා මං ඉල්ලා ඉන්නවා. හොඳයි, අපි බලමු ඊළඟ ප්‍රශ්නේ 37. රූපේ දැක්වෙන උපකර්මයේ වන්නේ, ඔන්න පුතේ මොකද්ද මේ කර්මාන්තය? ඔබ දැන් ඉගෙනගෙන ඇති 3 වසරේදී වඩු කර්මාන්තය දී භාවිතා කරපු උපකරණයක් තමයි, අතීතයේදී භාවිතා කළ උපකරණයක් තමයි මෙන්න මේ උපකරණ. හොඳයි, මෙන්න මේ උපකරණය භාවිතා කරේ ලීයක ඉරක් ඇඳ ගන්න. ලීයක ඉරක් ඇඳ ගන්න. අන්න මෙන්න එහෙනම් මොකද්ද මේ උපකරණය? වරක්කලය. වරක්කලය ඔබ දන්නවද මේකට වරක්කලය කියලා නම හැදුනේ කොහොමද කියලා පුතේ? ඔන්න බාසුන් එහේ ගෝලෙයයි වැඩ කර කර ඉන්නවා, වඩු වැඩ කර කර. මෙයා භාවිතා කරලා තමයි මෙයා ලීයක ඉරක් ඇඳගන්නේ. ලීයක ඉරක් ඇඳගන්නේ. හොඳට මතක තියාගන්න, වෙනම කුත් කාර්යයක් කරන්නේ ඉරි තමයි මේකෙන් අඳින්නේ. මොකද සමහර ඒවා තියෙනවා පැන්සලින් තියලා අඳින්න බැරි ඒවා. වඩු කාර්මිකයා භාවිතා කරලා වර්තමානයේදී නම් විවිධ උපකරණ තියෙනවා. ඒත් අතීතයේදී අපි භාවිතා කරපු එකක් තමයි වරක්කලේ. මේ දෙන්නා වැඩ කර කර ඉන්නකොට මේ බාසුන් නැහැ ගෝලයා ඉන්නවනේ. ගෝලයාට කිව්වා මේ බාසුන් නැහැට ලීයේ ඉරක් අඳින්න උනා. මේක නම අමතක වුණා. නම අමතක වුණාම මෙයා කිව්වා, මේ ගෝලයෝ ඕන්න ඔය මෙහාට ගනි. ගෝලයා ඇහුවා, මොකද්ද මේ? ඕක ගනින් කිව්වේ. ඔනෝක ගනි, බාසුන් නැට නමමත කියලා. ඔනෝක මෙහාට ගනි. දැන් ඉතින් ගෝලයාට මොකක් දෙන්නද කියලා ප්‍රශ්නයක් නේ. ඇයි අපි අර වරක් කළේ? එක වාරයක් කෙරුවේ. ඒ කියන්නේ එක වාරයක් ඉරියන්නේ. අර වරක් කළේ. අර භාෂාවේ තියෙනවනේ එක එක තැන්වල විවිධ ආකාර. ඒෙන් විවිධත්වයේ අන්න ඒ විදිහට වරක් කළේ. අපි වරක් කළේ ආන් ඒක ගනි. අන්න බාසුන් මේ ගෝලයට මතක් වුණා, වාරයක් අපි කෙරුවේ මෙන්න මේ වැඩේනේ, ඉරාඳින එකනේ. එහෙනම් මේක ගැන බාසුන් නෑ වරක් කළේ කියලා බාසුන් නෑට දුන්නා. අන්න එදා ඉඳන් තමයි මේකට වරක් කළේ කියලා නම හැදුනේ. ඔන්න මං අහලා තියෙන කතාවක්. හොඳේ රයිට්. එහෙනම් ඊළඟකට
අපිරිසිදු ජලය පානය කිරීම නිසා වැළඳෙන රෝගයකි. මොකක්ද පුතේ හොඳට මතක තියාගන්න මෙන්න සිංගමාලය. ඔන්න හොඳට මතක තියාගන්න මෙන්න මේ රෝගය. තවත් තියෙනවා ලෙඩ රෝග අපේ ඉදිරි ප්‍රශ්න පත්‍රවලදී ඔබට ඒවා හමුවේ. දැන් අනිවාර්යෙන් ඔබ අද මතක තියාගන්න පුතේ, අපිරිසිදු ජලය පානය කිරීම නිසා වැළඳෙන එක රෝගයක් තමයි පුතේ සිංගමාලය. නේද? පන්ති කාමරේදී අපි ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. හොඳයි, අපි යංකෝ. එහෙනම් නැනලොවට පානගෙන හපනුන්ට මඟ කියන අතිති ප්‍රශ්න පත්‍ර මාලාවේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ පරිසරයේ කොටසේ 39 වෙනි ප්‍රශ්නය. රයි, ජලයේ දියවෙන ද්‍රව්‍යයක් වන්නේ මොකද්ද පුතේ? ජලයේ දියවෙන්නේ ලුණු. ඉටි දියවෙන්නේ පොල් තෙල්. දියවෙන්නේ පුතේ හොඳට මතක තියාගන්න. අද අංක 1 ලබන සතිය ඔබට තිරින කරන අපි අංක 2 ප්‍රශ්න පත්‍රය. රයි, ඊළඟට බලන්න, නිල් පාට පුවරුවක සුදු පාට ත්‍රිකෝණයක් තුල පෙන්වා ඇති පහත මාර්ග සංඥාවෙන් ප්‍රකාශ වන්නේ කුමක්ද? ඔන්න පුතේ හොඳට මතක තියාගන්න. විභාගයට කීප වතාවක්ම ඇවිදින් තියෙන්නේ මෙන්න මේ මාර්ග සංඥාව. අපි මෙයා වරද්ද ගන්න නිසා තමයි මට හිතෙන විදිහට ඇවිල්ලා ඇත්තේ. ඔන්න අපි පළවෙනි වතාවටම දුන්නා එක, නිල් පාට ත්‍රිකෝණ සුදු පාට ත්‍රිකෝණයක පෙන්වා ඇති පහත මාර්ග සංඥාව. ඒකෙන් කියන්නේ මොකද්ද? මේක තියෙන තැනක් තියෙනවා පුතේ. ඔන්න පහලින් දක්වලා තියෙන්නේ මෙන්න මේ සංඥා පුවරු දක්නට ලැබෙන ස්ථානය. මෙන්න මේ සංඥා පුවරු හරියටම තියෙන්නේ පුතේ කොතනද දන්නවද? කහ ඉර හෝ නැත්තම් සුදු ඉර අසලම තමයි තියෙන්නේ. කහ ඉර සුදු ඉර අසලම. එතකොට මේකට කියන්න බෑ ඉදිරියෙනි කියලා. නේද? පුළුවන්ද කියන්න ඉදිරියෙනි කියලා? බෑ. මොකද්ද? එහෙනම් අපිට කියන්න පුළුවන් පදිකේන් පාර මාරුවන ස්ථානය. පදිකේන් පාර මාරුන ස්ථානය මෙන්න මෙතනමයි කියලා කියන්න තමයි මෙන්න මෙයා ඉන්නේ. හරි, හොඳයි. අපි යම් බලන්න එහෙනම් පුතේ ඊළඟ එකට. සූර්ය නමස්කාරයේ හතර වෙන අවස්ථාව දක්වන රූපය අන්න පුතේ. අපි ප්‍රශ්න පත්‍රයේ දෙද්දී පොඩි මුද්‍රණ දෝෂයක් ඇති වුණා පුතේ. මොකද්ද මේකේ පිළිතුර සම්බන්ධයෙන්? හොඳේ, මේකේ හතර වෙන අවස්ථාව තමයි මෙන්න මේ අවස්ථාව. ඒ මුද්‍රණ දෝෂය මඟ හරව ගන්න ඔබට ලකුණක් අපි දෙනවා. මොකද හේතුව අන්තර්ජාලයේ තිබෙන ලද පින්තූර තමයි අපි මේ ගන්නේ. ගන්නකොට ඒ සමහර පින්තූරවල සඳහන් වෙනවා වැරදි රූප. ඒකට එන්න ඒ අවස්ථාව මඟහැරවගෙන ඔබ මෙන්න හතර වෙන අවස්ථාව තමයි මෙන්න මේ අවස්ථාව. නිවැරදි. හරි, 42 ප්‍රශ්නාංක 42. තොරතුරු ලබා දෙන දෘශ්‍ය මොනවද පුතේ? දෘශ්‍ය කියන්නේ ඇස්වලින් බලන. මොනවද අපිට ඇස්වලින් බලන්න තියෙන්නේ? මොනවද ගුවන් විදුලිය අපිට ඇස්වලින් බලන්න තියෙනවද? බෑ. ශබ්ද විකාශන යන්ත්‍රය ඇස්වලින්ද බලන්න තියෙන්නේ? එහෙනම් සංගරාව මොකන්ද කියන්නේ? අපිට තොරතුරු ලබා දෙනවා සංගරාවකින්. මොනවද පුතේ? දෘශ්‍ය මාධ්‍යයන්. මදුරුවන් මර්ධනය සඳහා වඩාත්ම සුදුසු ක්‍රියාමාර්ගය වන්නේ මින් කුමක්ද? මොනවද? අපි මදුරුවන් මර්ධනය කරන්න සම්පූර්ණයෙන්ම නැති කරන්න අපි විවිධ දේවල් කොයිල් පත්තු කරනවා, පැඟිරි තෙල් ගා ගන්නවා, ආයෙ එහෙම නැත්තම් නෙට් දානවා රේනම්. නේද? තව අපේ ගම්වල නම් මදුරු තලා කජුලේලි පුච්චනවා, කොඹෑට පුච්චනවා, ඔන්න මදුරු එලවන්න. මේවා කළාට පුතේ මදුරුව මර්ධනය වෙනවද? නෑ, එහෙ වෙලාවට පමණයි. එහෙනම් මදුරුව ඉවරම කරන්න අපි කරන්න ඕනි මොකද්ද? මදුරුවන් බෝ වෙන ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ කරන්න ඕනි. නේද? හොඳට මතක තියාගන්න, වැස්සින් පස්සේ තමන්ගේ ගෙවත්තේ තමන්ගේ පාසලේ තියෙන මේ වගේ මදුරුව බෝ වෙන ස්ථාන, පොල් කොහොඹ, පොල් කටු, ඉවත ලමන කිරිහට්ටි, යෝගට් කෝප් වැනි දේවල් විනාශ කරන්න ඕනේ. අන්න එතකොට අපිට පුළුවන් පුතේ. අන්න ඔබ දන්නවද ඩෙංගු රෝගීන් දහස් ගණනක් ලංකාවේ වාර්තා වෙලා තියෙනවා? ඒ කියන්නේ අපි ඩෙංගු රෝගයේ මදුරුව මර්ධනය කරගන්න කටයුතු යොදලා නැහැ, වර්ධනය කරගන්න තමයි කටයුතු යොදලා තියෙන්නේ. නේද? එනිසා
අපි අනිවාර්යෙන්ම අපිට මේ වැඩේ කරන්න පුළුවන් දරුවනි. ඔබ කුමන හෝ ස්ථානයක මෙම් දැක්කත් මේවන් අවස්ථාවක් දැක්කත් පුතේ අපි කරන්න ඕනේ ඒවා ඉවත් කරන එක විනාශ කරලා දාන එක. රයිට්. ගමන් ආරම්භ කිරීමට පෙර ප්‍රවේශ පත්‍රයක් කලින් වෙන් කර ගැනීමට අත්‍යවශ්‍ය නොවන අන්න බලන්න වන නොවන අකුරෙන් වචනයෙන් පුතේ උත්තරයේ අපිට අකුරෙන් වචනයෙන් උත්තරේ වෙනස් වෙනවා. නොවන එක අහන්නේ දුම්රිය සඳහා අපි ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්න ඕනේ නේද? දුම්රියට නැංගහම එන්නේ ප්‍රවේශපත් ගත්තද කියලා බලන්න කට්ටිය විතරයි නේද? දුම්රියට නැංගහම. හැබැයි බස් එකට නැංගහම මොකද වෙන්නේ? බස් එකේ ඉඳලා කොන්දොස්තර මහත්තයා අපිට ටිකට් එකක් කඩලා දෙනවා. හැබැයි ඔබ දන්නවද කොන්දොස්තර මහත්තයා ටිකට් එකක් දෙන්න ඕනේ විදිහ? එයා බස් එකට නැගලා තමයි ලියලියා යන්නේ. මොකද හදිස්සියේ යන්න ඕනේ. එහෙම නෙවෙයි මෙයා ටිකට් එකක් ලබා දෙන්න ඕනේ. මෙයා මගියෙක් නගිනකොට බස් එකෙන් බහින්න ඕනේ. ඊට පස්සේ ටිකට් එක ලියලා දීලා තමයි බස් එකට නගවන්න ඕනේ. ඉතින් ඔන්න හොඳ දැනගන්න ඕන දෙයක්. බස් එකේ ඉඳලා බස් එකේ තියාගෙන ටිකට් ලියන්න බෑ නේ? අපි ඒ වුණාට දාන්නේ මොකද්ද? අපි දාන්නේ බස් එකේ ඉඳන් තමයි ටිකට් දෙන්නේ කියලා. රයිට්. කමන්නේ. දෙන්න ඕනේ විදිය තමයි කිව්වේ. කලින් වෙන් කරගන්න ඕනේ පුතේ. දුම්රියෙන් කලින් වෙන් කරගන්න ඕනේ. අපි ගලෙන් ගිහිල්ලා ගුවන් යානෙත් එහෙමයි. නමුත් බසේ අපි වෙන් කරගන්නේ නැහැ. බසේට අපිට නගින වෙලාවේ නැත්තම් නැගලා බස් එක තුලදී ටිකට් ලබා ගන්න පුළුවන්. හොඳයි පුතේ. 45 වන ප්‍රශ්නයට යමු අපි. මාළු ප්‍රවාහණය කිරීමේදී මාළු නරක් නොවී තබා ගැනීම සඳහා භාවිතා කළ නොහැකි, හොඳට මතක තියාගන්න, හැකි නොහැකි ක්‍රම ගැන අපි ගොඩක් අහනවා. අපි ඉක්මනටම මාළු ගෙන යාම හැකි ක්‍රමය කියලා ශීතකරණිය දමාගෙන යාම, මේක වැරදි පුතේ. මේක ඉතාම වැරදි. මොකද ශීතකරණිය දමාගෙනේම අන්න වැරදි ක්‍රමේ නොහැකි ක්‍රමය අහන්නේ. ශීතකරණයේ දමාගෙන ඒම අපි කරනවා. දැන් මුහුදේම ගියාම මාස 3-4 විතර තියාගෙන ඒගොල්ලෝ මුහුදේ මාළු අල්ලන විශාල ටෝලර් යාත්‍රාවල ශීතකරණය තියලා තමයි ගොඩට ගේන්නේ. ඊළඟට අයිස් කැට මතු පිට ලීකුඩු තවරාගෙන යමු. මාළු දාලා අයිස් කැට දාලා මාළු දාලා ඒ උඩින් ඉක්මනට අයිස් කැට දියවෙනවනේ. අර රිජි ෆෝම් පෙට්ටි වල දියවේ කියලා 10 තට්ටුවක් නැත්තම් ලීකුඩු තට්ටුවක් දාගෙන එනවා. ලීකුඩු වතුරා ගෙනීම කරනවා, ප්‍රවාහනය කරනවා. ඊළඟට හොඳින් වැසිය හැකි වාහන ගබඩා කරගෙන යෑම. වහන්න පුළුවන් වුණත් පුතේ පුළුවන් ද අපිට එහෙම දාගෙන යන්න? අපි ලොරියකට දාගෙන හොඳට තද කරගෙන යනවා. මාළු කණ්ඩ හම්බෙන්නේ නැහැ නේද එහෙම වුණොත්? හරි. හොඳින් වැසිය හැකි වාහනයක ගබඩා කරගෙන ඒම. අපි යමු 46 වෙනි ප්‍රශ්නයට. ජලයේ ආර පිරිමැස්මින් යුතුව පාරිභෝජනයේ නොකරන අවස්ථාවක, පාරිභෝජනයේ ප්‍රයෝජනෙට ගන්න නොගන් නොකරන අවස්ථාවක, ඔන්න ඉස්සලාපත් ප්‍රශ්නේ තිබ්බේ අපිට නොවන මේත් නොකරන අවස්ථාවක්. ස්නානයට ගන්නා ජලයේ කාණු මගින් වගාවන්ට හැරවීම අන්න අපි හොඳ දෙයක්. අපිට දෙවතාවක් අපි ජලයේ එතකොට ප්‍රයෝජන නාලා ඒවා අපි කාණු දාලා නේද? කාණු දාලා අපේ ගෙවත්තට හරව ගන්නවා. එතකොට හොඳ අවස්ථාවක්. වරින් වර සේදීම වෙනුවට එකවර සේදීම. අපි ටැප් එකට ඇල්ලලා හොඳට සෝදනවා. ඔන්න වරින් වර සෝදනවා. නමුත් අපි භාජනයකට වතුර අරන් සෝදපුවහම පුතේ අපිට වතුර ඉතිරි කරගන්න පුළුවන් නේද? අපි කෝප්පයක් හොදනවා, පිඟානක් හොදනවා, එක ෂර්ට් එකක් හොදනවා, එහෙම බෑ නේ? ඒත් ඒ ජල ප්‍රමාණය මේ යනවා. අපි කෝප 10ක් එකට තියාගෙන හේදුවොත් අපිට පුළුවන් ඒ 10ටම එකම ජල ප්‍රමාණයෙන් ප්‍රයෝජනෙ ගන්න. එහෙනම් භාවිතයෙන් පසු ජල කරාම විවෘතව තැබීම අන්න හොඳ ප්‍රයෝජනයක් නේද? ඕකම භාවිතා කරලා ඇරලා දාලා යනවා. අපි ඉතින් ඉස්කෝලේ නම් ওই වැඩනි කරන්නේ නේ, ගෙදර නම් අඩු ඇති නේ. හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. පෝෂ්‍යදායි සමතුලිත ආහාර වේලක් වන්නේ මින් කුමක්ද? ඔව් පුතේ, පෝෂ්‍ය පදාර්ථ තියෙනවා. අපි ගත යුතු ආහාර පෝෂ්‍ය පදාර්ථ ගැන අපි කතා කරලා තියෙනවා. ශාරීරිය වර්ධනය වෙන්න ප්‍රෝටීන් හා මේද අඩංගු ආහාර ගන්න ඕනේ. ශාරීරියේ ලෙඩ රෝගී වලින් ආරක්ෂා වෙන්න විටමින් සහිත ආහාර ගන්න ඕනේ.
ඒවා තියෙන්නේ එළවලු පළතුරු පලාවර්ගවල නේද? ප්‍රෝටීන් මේ දේ තියෙන්නේ මස් මාළු කිරි බිත්තර වගේ දේවල් වල. ඊළඟට අපිට හොඳට ශක්තිය ලැබෙන්න අපි ගන්න ඕනේ මොනවද පුතේ? කාබෝහයිඩ්‍රේට් නැත්නම් පිෂ්ඨය අඩංගු ආහාර. එහෙනම් අපි මේ සියල්ලම අඩංගු ආහාර මොනවද කියලා බලමු. බත් කොස් බතල ඔක්කොම පිෂ්ඨය, පරිප්පු ආල් මැස්සෝ. මේක ගැළපෙන්නේ නෑ නේද? ඈ අපිට මෙතන නෑ ආරක්ෂක ආහාරයක්, එහෙම නැත්නම් විටමින් බහුල ආහාරයක්. බත් පරිප්පු මාළු පලා වර්ග කැරට්. අන්න එළවලු වර්ගයක් පලා තියෙනවා, ප්‍රෝටීන් බහුල ආහාර දෙකක් තියෙනවා, පිෂ්ඨයේ බහුල ආහාර තියෙනවා. ඔන්න අපි එයා ගත්තොත් මොකද වෙන්නේ? අපේ ශරීරයට අන්න සමතුලිත ආහාරයක් වෙනවා. මෙතන දඹල බතල, දඹල මාස් කඩල මේ ඔක්කොම ප්‍රෝටීන් නේද, බතල පිෂ්ඨයේ. එතකොට අපිට එතන තියෙන පෝෂ්‍ය පදාර්ථයන් දෙකයි, මේ පෝෂ්‍ය පදාර්ථයන් සියල්ලක්ම තියෙන ආහාර අපි ගත්තොත් තමයි සමතුලිත ආහාර වේලා වෙන්නේ. කණ්ඩායම් තරගයකින් පසුව විසිරයා යුක්ති. අන්න කොහොමද අපි කණ්ඩායම් තරගයක් කරනවා නේද? වොලිබෝල් ගහනවා අපි, ජාතික ක්‍රීඩාවේ යෙදෙනවා. ඊට පස්සේ කොහොමද අපි විසිරයන්න ඕනේ? පරාජය වූ කණ්ඩායමට විහිළු කරමින් යාහු කියලා විහිළු කරලා උඹලා පරාදයි නේද කියලා. එහෙම දෙයන්නේ නෑ, එහෙම යන්නේ නෑ. අපි කණ්ඩායම් දෙකම සුහදවශීලී, ඔව් ජය පරාජය දෙක සමසේ බාර ගන්න ඕනේ. ශිෂ්‍යත් විභාගයටත් එහෙමයි, ජය පරාජය දෙක සමසේ බාර ගන්න ඕනේ. මොකද පුතේ ශිෂ්‍යත් විභාගයට තරඟයට තියලා තියෙනවනේ අපි 350,000 විතර. එදින් 22,000 විතර තමයි මෙතනින් අපිට ගන්න පුළුවන් ඉහළ ලකුණු. අර විදිහට මං කියපු විදිහට උපදෙස් පිළිපැදලා ලකුණු ලබා ගන්න පුළුවන් වෙන්නේ එන්න අන්න ඒ වගේ කට්ටියට තමයි. එහෙනම් එකිනෙකාට බැනවදි අපි ඒගොල්ලන්ට බනින්නේ නෑ උඹලා පරාද වුණා කියලා නේ. එහෙනම් අපි කරන්න ඕනේ කණ්ඩායම් දෙකම සුහදශීලීව විසිරයන්න ඕනේ. ශ්‍රී ලංකාව පිහිට ඇත්තේ, ශ්‍රී ලංකාව පිහිටලා තියෙන්නේ ඉන්දියාවට පුතේ. ඉන්දියාවට පහළින් නේද? ඒ කියන්නේ ඉන්දියාවට දකුණින්. ඉන්දියාව පිහිටලා තියෙන්නේ අපිට උතුරින්. හොඳයි පුතේ, ප්‍රශ්න අංක 50 අපි බලමු. ප්‍රශ්න අංක 50, ඝන අවස්ථාවේදී පවතින ජලය ද්‍රව අවස්ථාවට බවට පත් සිදු කළ හැකි ක්‍රියාවකි. පුතේ මොනවද ජලයේ ඝන අවස්ථාවේ තියෙනවා කියන්නේ? ජලයේ ඝන අවස්ථාවේ තියෙනවා කියන්නේ පුතේ ජලය මිදිලා නේද? අයිස්. අන්න මෙන්න මේ අයිස්. අයිස් කොහොමද අපි ජලයේ ද්‍රව බවට පත් කරගන්නේ නේද? ජලයේ අවස්ථා තුනයිනේ, ඝන, ද්‍රව, වායු, වාෂ්ප නේද? කොහොමද අපි මේක පත් කරගන්නේ? ද්‍රව බවට පත් කරගන්නේ කොහොමද? මේ ඝන වෙන්නේ මොන හේතුවක් නිසාද ඝන වෙන්නේ? ජලයේ ඝන බවට පත් වෙන්නේ උෂ්ණත්වයේ අඩු වුනහම නේද? උෂ්ණත්වයේ අඩු වුනහම තමයි ජලය ඝන බවට පත් වෙන්නේ. උෂ්ණත්වය වැඩි වුණාම එහෙනම් විරුද්ධ පැත්ත වෙනවා. උෂ්ණත්වය වැඩි වුණාම ජලය ද්‍රව බවට පත් වෙනවා නේද? දැන් අහලා තියෙනවා ලෝකේ ගෝලීය උණුසුම නිසා අර අයිස් කඳු දිය වෙලා මුහුදේ ජල මට්ටම ඉහළ යනවා. සමහර රටවල් තව 2030 වෙනකොට සමහර රටවල් සිතීමෙන් පේන්නේ නැතු වෙන ජලයේ සමහර දූපත් යට වෙනවා කියලා කියනවා නේද? විද්‍යාඥයෝ මත පල කරලා තියෙනවා. එහෙනම් අපි පෙරලා හරියන්නේ නැහැ පුතේ, දිය කරලා හරියන්නේත් නැහැ. රජ කරාම, උෂ්ණත්වය වැඩි කරාම තමයි ජලය අයිස් නැත්නම් ඝන ද්‍රව්‍ය ද්‍රව බවට පත් වෙන්නේ. හරි, ඊළඟට බලමු අපි. ගෙවත්තේ කළ හැකි යහපත් වෙනස්කමක් නොවේ. යහපත් වෙනස්කමක් නෙවෙයි. අන්න ගෙවත්තේ අපිට මොනවද කළ හැකි යහපත් දේවල් ගොඩක් තියෙනවා නේද? ඈ බීජවලට සාතු කරනවා, රෝගවලින් ආරක්ෂා කරගන්නවා, සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්නවා. හැබැයි මෙන්න මිදුලේ මල් වැටි දැමීම, වැවීම, අපි ඒක කරන්න පුළුවන් යහපත් දෙයක් නේද? යහපත් දෙයක් නොවේ නෙමෙයි, එළවලු පාත්‍යයක් සැකසීම ඔන්න අපිට කරන්න පුළුවන් යහපත් දෙයක්. එහෙනම් අපි මෙන්න මෙයා කරන්න හොඳ නෑ, ගස් කපන්න හොඳ නෑ. රයිට්. අපි යම් පුතේ ඊළඟ ප්‍රශ්නෙට. පලිබෝධකේන් රෝග ගෙනෙන්නෝ නේද?
අපිටත් රෝග ගෙනේනවනේ. රෝග ගෙනේනෝ දැන් මේ මේවට භෝග වගාවට රෝග ගෙනේන කට්ටියට තමයි මේ කියන්නේ. පරිබෝධකය නවම කරගන්න ගොවියාට උපකාරී වන සත්ව කාණ්ඩය. ඔන්න එන සත්තු ඉන්නත් ඕනේ නේද ගොවියාට උපකාරී වන කට්ටිය. කවුද පුතේ බලමු. අපි දන්නවා විවිධ සතුන් ගොවියාට උපකාර කරනවා නේ, වගාවට එන සතුන් කාලා දානවා, මේවා කරනවා. එතකොට බලමු අපි කවුද එහෙම කට්ටිය ඉන්නේ කියලා. බත්කූරා යටි කුකුලා. ඔබ දැකලා ඇති බත්කූරා. බත්කූරා මොකද කරන්නේ? බත්කූරා හරි සුවිශේෂී සත්වෙක්නි පුතේ. මුට ඉස්සරහටයි පිටිපස්සටයි එකම වේගයෙන් පියාසර කරන්න පුළුවන්. බලන්නකො බත්කූරෝ ඉගිලෙනකොට මෙන්න මෙහෙම මෙහෙම නේද ඉගිලෙන්නේ. ඉස්සරහට පිටිපස්සට යනවා. උට පිටිපස්සටත් යන්න පුළුවන්, ඉස්සරහටත් යන්න පුළුවන් එකම වේගයෙන්. ඒක තමයි සුවිශේෂීත්වය. මෙයා මාස භක්ෂකයි නියනේ. මොන කවුද කන්නේ බත්කූරා? අර භෝග වගාවට හානි කර සතෙක් කියන කුඩිත්තා කියලා, චූටි සත්තු නේද, කොඳුරෙක් විතර භෝග වගාවලට. අන්න ඒ වගේ සත්තු, කුඩිත්තා වගේ ඒ වගේ සත්තු තමයි මෙයා ආහාරයට ගන්නෙ. එහෙනම් ඔබ දැකලා ඇති භෝග වගාවන් තියෙන තැන තමයි මෙයා ගැවසෙන්නේ වැඩි හරියක් නේ. ඒ වගේ චූටි පැලෑටි තියෙන තැන්වල තමයි ගැවසෙන්නේ. මොකද මේ චූටි පැලෑටි වලට තමයි චූටි සත්තු වෙන්නේ. මෙයා ලොකු සත්තු වලින් කන්නේ නැහනේ. ඇටි කුකුලා ඉතාම හොඳ එකෙක් නේ. භෝග වගාවට හානි කරන ගොල්ලෝ ගොළුබෙල්ලෝ ගුඩුස් ගාලා ගිලිනවා නේද. ඒ වගේම පණු ගොළුබෙල්ලෝ විනාශ කරනවා. හරි, අපි යමු සතුන්ට හානි නොකරන, සතුන් පළවා හැරීමට යොදා ගන්නා යොදාගත හැකි උපකරණයක් නොවේ. ඒකෙත් නොවේ කියලා තියෙන්නේ. අපිට දැකපු ගමන් සත්තු පළවා හරින්න කියලා දැකපු ගමන් ඔබට මතක් වේ පුතේ දියවොල්මන නේද? දන්නවනේ අපි දිය හොල්මන, සුලන්ටකය, උගුල වගේ දේවල් අපිට මතක් වෙනවා. හරි, එතනදී අපි දිය හොල්මනෙන් ඔබ දන්නවා ජලය ආවහම මේ දිය හොල්මන ක්‍රියාත්මක වෙලා සද්දය එනවා. එතකොට සත්තු පලා යනවා. සුලන්ටකයත් ඒ වගේ සුළඟට එල්ලලා තියෙනවා. ඔබ දැකලා ඇති ඔබේ වගාබිම්වල ඇති බෝතල් ගැට ගහලා තියෙනවා, තව තහඩු ගැට ගහලා තියෙනවා. ඒ වගේ අවස්ථාවල සූලඟ ආවහම එකට ගැටිලා සද්දය ඇහෙනකොට සත්තු යනවා. ඒ වුණාට මෙයා කවුද? උගුල. අන්න උගුල නම් සතා අල්ලගන්නම කරන උපාය. විවිධ වර්ගයේ උගුල් තියෙනවා නේද? විවිධ සත්තුන් අල්ලගන්න උගුල් තියෙනවා. මේ උගුල ඇටෙවොත් අනිවාර්යයෙන්ම වැඩියෙන් උගුල් අටවන්න පුතේ ඔන්න මේ දඩයක්කාරයෝ තමයි නේද? හැබැයි මේම කතාවකුත් තියෙනවා. ඉතින් මිනිස්සුත් උගුල් අටවනවනේ සමහර කට්ටියට. ඒ කියන්නේ මොකද? උගුල කටවල අල්ල ගන්න එක නෙමෙයි, එයාට වරදක් කරන එක තමයි ඒ උගුල ඇටවීම. අතීතයේදී ගමනාගම ක්‍රම වලට වඩා වර්තමාන ගමනාගමන ක්‍රම වල ඇති වාසියකි. අතීතෙත් අපි ගියා. ඔබ ඉගෙනගෙන තියෙනවා පහවසර, හතර වසර, තුන වසර. පහවසර නම් නැහැ නේ තාම පාඩම. තුන වසර, හතර වසරෙන් අපේ අතීතයේ ගමනාගමන ක්‍රම, ඊළඟට වර්තමානයේ ගොඩාක් දියුණු වෙලා ඉන්නවා නේද? එතනින් වර්තමාන ගමනාගමන ක්‍රමවල ඇති වාසියකි. මොකද පුතේ අඩු කාලයක් වැය වෙනවා. ඉස්සර නම් කරත්තේ බැඳගෙන අනුරාධපුරේ ඉඳන් කොළඹට ගියා, ගොඩක් දවස් යනවා නේද? දැන් එහෙම නැහැ. දැන් වර්තමාන ගමනාගමන පැය 4කින් 5කින් යන්න පුළුවන් අවස්ථාව අපිට තියෙනවා නේද? ඒක තමයි ඇසේ. එහෙනම් අඩු කාලයක් වැයවීම තමයි අපිට ගන්න පුළුවන්. ශරීර වර්ධනය කරන ආහාර පමණක් අඩංගු. අන්න අපි ඉස්සෙල්ලත් කතා කරා නේද පුතේ, ශරීරයේ වර්ධනය වෙන්න ඕනේ ආහාර. අපි කිව්වා ශරීරයේ වර්ධනය වෙන්න ප්‍රෝටීන් සහ මේදය අඩංගු ආහාර ගන්න ඕනේ කියලා නේද? මොනවද තියෙන්නේ? ශාකහා සත්ව ප්‍රෝටීන් යන දෙකම ලබා ගත හැකි ප්‍රෝටීන් අඩංගු මාළු, කිරි, බිත්තර. සත්ව ප්‍රෝටීන් නේද? ප්‍රෝටීන් වැඩිපුර තියෙන්නේ සත්ව ආහාරවල. ඉතින් අපිට ශාකාහාරත් තියෙනවා පුතේ, ප්‍රෝටීන් බහුර ලබා ගන්න. මෙතනදී අපිට ගන්න පුළුවන් මාළු, කිරි, බිත්තර. හරි, පත්‍රිකාවලට බෙදුණු ශාක පත්‍රයේකි. පත්‍රිකාවලට බෙදලා තිනවා ඔබ දන්නවා. මේම කූර තියෙනවා ශාක පත්‍ර, පත්‍රිකා රාශියක් තියෙනවා. පත්‍රිකාවලට බෙදලා තියෙන්නේ
පත්‍ර බෙදිලා නෙමෙයි පත්‍රිකාවලට බෙදිලා තියෙනවා. ඒ කියන්නේ එකම නාරටියේ පත්‍රිකා ගොඩක් තියෙනවා. අන්න එයා කවුද? කතුරු මුරුංගා නේද? කරවිල කියන්නේ ශාක පත්‍රයේ බෙදිලා තියෙනවට. හොඳද පුතේ? ගොටු කළා නම් බෙදිලා නැහැ නේද? රයිට්. පියාසර කළ හැකි ක්ෂීරපායි. මොකද පුතේ ක්ෂීරපායි කියන්නේ? කිරි බීලා වැඩෙන සතා ගැන අපි දන්නව නේද? කවුද කියන්නේ? ඔන්න වවුලා. වවුලා කවුද පුතේ? වවුලා. හරි, හොඳයි, අපි ඊළඟට යමු. සිය පාදයේ ඇති කොටසක් උපයෝගී කරගෙන තම ප්‍රතිවාදියාට පහර එල්ල කරන සත්වයා වන්නේ. ඔන්න පුතේ, ඔබ ආලා ඇති, ගොඩක් කට්ටිය දන්නේ නැතුව ඇති. දැන් කට්ටිය නම් දරුවෝ, ඉස්සර නම් මේ වලින් පොරක් තිබ්බා නේද? තරඟිකුත් තිබ්බා. ඒ තරඟේ හැබැයි නීති විරෝධී ටිකක්. කුකුලා නේද? උගේ තියෙනවා කුකුලාගේ පාදවලට උඩින් පොර කට්ට කියලා. මෙන්න මේකෙන් තමයි පහර දෙන්නේ. අර තියෙන්නේ උපයෝගී කරගෙන ප්‍රතිවාදියාට, විරුද්ධ කෙනාට පහර දෙනවා පුතේ කුකුලා. හොඳට බලන්න, ලොකු කුකුලොන්ගේ තියෙනවා පාදේ වල ඇඟිලි වලට උඩින් කටුවක්. ඒකට තමයි පොර කටුව කියලා කියන්නේ. ඉස්සර මේගොල්ලෝ පුරුදු කරලා හිටියා කුකුල් පොර දාන්න නේද? ඔන්න එහෙනම් කුකුලා තමයි පහර දෙන්නේ. යකඩ ඇණය වෙත ඇල්පිනිති වැඩියෙන්ම ඇදී එන්නේ පහත සඳහන් කුමන ඇටවුමේද? පහත සඳහන් කුමන ඇටවුමේද? යකඩ ඇණය වෙත ඇල්පිනිති එන්නේ පුතේ, මේක අපි පන්ති කාමරයේදී හතර වසරේදී හැදුවා විද්‍යුත් චුම්බකය කියලා. කියන්නේ අපි විදුලිය සම්බන්ධ කරපුවාම මේ යකඩ ඇණය කාන්දමක් බවට පත් වෙනවා. කාන්දමක් බවට පත් වෙනවා. ඉතින් මේකෙන් වැඩියෙන් මැදිලා එන පුතේ කාන්දම් ශක්තිය නැත්තම් චුම්බක ශක්තිය වැඩි. වියලි කෝෂ ගානන වැඩි කරන්න වැඩි කරන්න ඇනේට එන චුම්බක ශක්තියත් වැඩි වෙනවා. එහෙනම් ඔබ දන්නවා කවුද මේ වියලි කෝෂ තුනක් තියෙන එකට තමයි පුතේ වැඩියම චුම්බක ශක්තියක් තියෙන්නේ. චුම්බක ශක්තියක් තියෙන්නේ. හොඳයි හොඳයි පුතේ, අපි දැන් පරිසරයේ ප්‍රශ්න සියල්ලම අවසන් කළා. ඒ වගේම අපි ලකුණු විශාල ප්‍රමාණයක් ලබා ගත්තා. ඔබට මීළඟට තියෙන ප්‍රශ්නේ තමයි පුතේ අවසානයේට අපි කියන්නේ රචනාව කියලානේ. එහෙමද? නෑ, රචනාව නෙවෙයි පුතේ. රචනා ලියන්නේ අපි 6 වසරේ ඉඳන්. 6 වසරේ ඉඳන් තමයි රචනාව ගොඩක් ලියන්න ඕනේ. මේකේ තියෙන්නේ පුතේ වැකි තුනක් ලියන්න, වාක්‍ය තුනක්. හැබැයි කොන්දේසි දාලා තිනවා මේ වාක්‍ය තුනට. උක්තාඛ්‍යාත පද සම්බන්ධයෙන් නිවැරදි වෙන්න ඕනේ. උක්තාඛ්‍යාත පද සම්බන්ධයෙන් නිවැරදි වෙන්න ඕනේ. අක්ෂර වින්‍යාසය නිවැරදි වෙන්න ඕනේ. නිර්මාණ ලස්සන වාක්‍යයක් වෙන්නත් ඕනේ. ඔන්න මම ඔයාලට දීලා තිනවා පුතේ මාතෘකාව. ඔබේ ගුරුතුමිය ලකුණු දීලා ඇති මේකට. අපේ පහවසරේ කියනවා අපූරු රතු ඉන්දියානු ජාතිකයේ ගැන නේද? සියැටල්. හරි උදාර ශ්‍රේෂ්ඨ කතාවක් කියනවා. මේ තියෙන ගහකොළ සත්වයා සියල්ලම ඉවරි වෙලා ගියාට පස්සේ තමයි උඹලට තේරෙන්නේ පරිසරය රැක ගන්න ඕනේ කියලා නේද? අන්න එයා පරිසරයත් එක්ක ජීවත් වෙච්ච කෙනෙක්. අපේ පොතේ තියෙනවා නේද? යා පරිසරයේ තියෙන දේ ලබාගෙන තමයි අපි ඇඳුම් ලබා ගත්තේ නේද? සබහ දහම ගැන යා කියලා තියෙනවා. සබහ පරිසරය. ඉතින් පරිසරයේ විචිත්‍රත්වය, ලස්සන මිහිතලයේ අගය ඔහු මැනුවින් දුටුවේය. ඉහත කරුණු හොඳින් කියවා අපි පරිසරයේ රැක ගන්න ඕනේ. අපි පරිසරයේ රැක ගන්න ඕනේ කියලා කරුණු තුනක් ඔයාලා කියන්න ඕනේ. තේරුණාද? කරුණු තුනක් කියන්න ඕනේ පුතේ. අන්න එතකොට තමයි ඔබට ලකුණු ලැබෙන්නේ. එහෙම නැත්නම් ඔබට ලකුණු ලැබෙන්නේ පරිසරය රැකගත හැකි ක්‍රම තුනක් නිවැරදිව ලියන්න ඕනේ. පරිසරය රැකගත හැකි ක්‍රම තුනක්. මම හිතන්නේ ඔයාලා විවිධ විදියට ලියලා ඇති පුතේ. එතකොට අපේ ගුරු භවතුන් ඒ පිළිබඳව සලකලා අපේ දරුවන්ට ලකුණු ලබා දෙන්න නේද? හරි. එතකොට පරිසරය පිළිබඳ කරුණු තුනක් විස්තර වෙන්න ඕනේ.
සෑම වාක්‍යයක්ම වචන පහකට නොඅඩු විය යුතුය. වචන පහකට වඩා ඒ කියන්නේ හයක් තියෙන්න ඕනේ. හයක් තිබ්බොත් තමයි අපිට ලකුණු හම්බෙන්නේ. පහකට වඩා අඩු වුණොත් අපිට ලකුණු නැහැ පුතේ. අක්ෂර වින්‍යාසයේ උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය නිවැරදි වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ලකුණු බිඳුවයි තමයි හම්බ වෙන්න ඕනේ. හොඳයි පුතේ. අපි අදිති ප්‍රශ්න පත්‍ර මාලාවේ අංක 1 පත්‍රයේ අංක 1 දෙක පත්‍රය අපි සාකච්ඡා කළා. ඔබ ලකුණු ලබා ගන්න ඇති, ඔබ යම් දැනුමක් ලබා ගන්න ඇති. ඒ සඳහා මම පුංචි අත්වැලක් ඔබට ලබා දුන්නේ. මේ අදිති නැනලෝට පානගෙන හපනුන්ට මග කියන අදිති අපි වසර 5ක් පුරාවට ක්‍රියාත්මක කරලා, වසර 5ක් අපි හපන්නු බිහි කරපු වැඩසටහනක්. මේ වැඩසටහන සඳහා අපි දායක වෙනවා. ප්‍රශ්න පත්‍ර 14ක් අපේ ප්‍රවීණ ගුරුවරු, අපේ ගුරුබවතුන් ගුරුතුමාලා 14 දෙනෙක් සම්බන්ධ වෙලා ප්‍රශ්න පත්‍ර 14ක් ඔබට ඉදිරිපත් කරනවා. ඒ වගේම අනුමාන ප්‍රශ්න පත්‍ර 3ක් ආශ්‍රයෙන් ඔබට විශාල දැනුමක් ලබා ගන්න පුතුන් ආදරණීය දරුවනි, දෙමව්පියනි, ගුරුබවතුනි. ඒ නිසා ඉදිරි ප්‍රශ්න පත්‍ර සමගත් ඔබට රැඳී හිටින්න කියලා මම ආයාචනා කරනවා. ඒ වගේම අපිට මේ අවස්ථාව සඳහා බොහෝ අය දායකත්වයේ සැපෙව්වා. ඒ අතර අපි මතක් කරන්න ඕනේ නැනලෝට පානගෙන හපනුන්ට මග කියන අදිති නිර්මාතෘවරිය, අනුරාධපුර කලාපේ කලාපන අධ්‍යක්ෂතුමිය, කලාප අධ්‍යක්ෂතුමිය, එතුමිය තමයි අපි මෙහෙවන්නේ. එතුමියගේ වැඩසටහනක් දැයේ දූ දරුවන් පුබුදුවාලා පුබුදුවාලීමට. එනිසා අපි ඇයට විශේෂ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම මේ අවස්ථාවට අපිට ප්‍රශ්න පත්‍ර සැකසීමේදී සහ මේ පටිගත කිරීම වලදී දායකත්වයේ දැක්වු අපේ ජානක සර්ටත් අපි බොහොම ස්තුතිය පුද කරනවා. ඒ වගේම විවිධ ආයුරින් අපිට සහයෝගය දැක්වු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මම නිහඬ වෙනවා. මීළඟට අපි එක පත්‍රය සමග හමුවෙමු. අපේ අංක 2 අදිස් සමග හමුවෙමු. මම අනුරාධපුර ශ්‍රී ධර්මාලංකාර විද්‍යාලයේ ආචාර්ය රෝහිත ප්‍රියංකර දිසානායක ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.